සිරිලක ඇසිදිසි සරසවි තින්දින දොරින් දොරට දොර මඩලාවයි ආයිබෝ දොරමඩලාව සංවාදාත්මක හරසරණිය ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව කෙනෙක් අහන්න ඉඩ තියෙනවා එහෙම එකක් තියෙනවද කියලා ප්‍රේමයට ආයේ කොහෙන්ද ගැහණු පිරිමි වේදයක් කියලාත් කෙනෙක් කියන්න ඉඩ තියෙනවනේ අපි බලමු ප්‍රේමය ගැහණු පිරිමි කියලා වෙන් කරන්න පුළුවන් ද බෙදන්න පුළුවන් ද නැත්නම් මේක එකක්මද කියලා අද දොරමඩලාවේ මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ හඳුන්වා දෙන්න අපේ ආරාධනාව දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙන අපේ ප්‍රධාන සම්පත්ධාරී ආචාර්ය ජයන්ත වත්තවිදාන මහත්මයා ආයිබෝයි දරුණුතු දොරමඩලාවට පිළිගන්නවා එතුමා විවෘත විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක් ඒ වගේම ජාතික විද්‍යාපදනමේ විද්‍යාව ප්‍රචලිත කිරීම පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ සභාපතිවරයා ඉතා ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරණියක් ජේෂ්ඨ මහාචාර්ය පියංජලිද සොයිස මහත්මිය ආයිබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා එතුමිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය අංශයේ සායනික මනෝවිද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්යවරියක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් මීට පෙරත් දොරමඩලාවට එතුමිය සහභාගී වුණා ඒ වගේම අද අපේ ආරාධනාවෙන් දොරමඩලාව සංවාදාත්මක හරසණයේ පළමු වතාවට සහභාගී වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමාජ වැඩ පිළිබඳ කතිකාචාර්ය තිලක්සි පද්මසිරි මහත්මිය ආයිබෝවන් ගරුතුමෝ පිළිගන්නවා අප තවත් සම්පත්ධාරීන දොරමඩලාවට බලාපොරොත්තු වෙනවා අපි කතාබහ පටන් ගමු ප්‍රේමයට ගැහණු ප්‍රේමය පිරිමි ප්‍රේමය කියලා වෙන් කරන්න පුළුවන්ද මම මේ ප්‍රශ්නේ අහන්නේ එක්තරා විදිහකින් ජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් අනෙක් පැත්තේ සත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කල් සත්ව ලෝකෙත් ඉන්නවනේ ගැහණු පිරිමි දෙගොල්ලක් නේද ඒගොල්ලෝ අතරෙත් ප්‍රේමය කියලා එකක් තියෙනවද අපි එතනින් කතාබහ පටන් ගමු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා ඔව් හසන්ත මේ මාතෘකා කොහෙන් හොයාගන්නවද දැන් ඔයා මේ වගේ මේ සුවිශේෂී මාතෘකා දැන් ප්‍රේමය මොකද්ද ඔබ කිව්වේ ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය කියලා දැන් එතෙන්දී අපිට ටිකක් පුළුල්ව මේක දිහා බැලුවොත් ගැහණු පිරිමි කියලා අංශ දෙකක් ගැන තමයි කතා කරන්නේ ප්‍රේමය ගැන අපි කතා කරන්නේ පොදු වෙන හුඟක් වෙලාවට දැන් මේක අපි වෙන් කර ගන්න හදනවා මේ ගැහණු කොටසයි පිරිමි කොටසයි දැන් ඔය ගැහණු පිරිමි කියන සංකල්පය සත්ත්ව ලෝකයට කොහොමද එන්නේ කියලා පොඩ්ඩක් අපි ඒ පැත්තෙන් බලාගෙන આવොත් මෙතෙන්ට එන්න ලේසි අපිට විග්‍රහ කරන්න අපිට මොකද මේ ප්‍රේමය කියන්නේ භාවයක් කියලා අපි මීට කලිනුත් කියලා තියෙනවා නේද ඉට්ස් අ මූඩ් කියලා මේ මම හිතන්නේ ඒව තේරුම් ගන්න පුළුවන් වෙන්න අපිට මේ මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ කීප දෙනෙක් ඉන්නවා ඉතින් ඒ හින්දා අර ජීව විද්‍යාත්මක පැත්ත බැලුවොත් ඇත්තටම මේ ගැහණු පිරිමි කියලා දෙගොල්ලක් අවශ්‍ය වෙන්නේ ජීව විද්‍යාත්මකව අපේ වර්ගය පවත්වාගෙන යන්න සත්තු සතුන් නොවන අයගෙන් නැත්නම් තව පුළුල්ව ගත්තොත් ජීවීන් අජීවීන්ගෙන් වෙන් කරන ලක්ෂණ අතර එකක් තමයි ජීවීන්ට පුළුවන් ගුණණය වෙන්න දෙන්නෙක් තුන් දෙනෙක් හත පහ දෙනෙක් හය දෙනෙක් ඔය ආදී වශයෙන් ගුණණය වෙන්න ඒක සමාන්තර වෙන්න පුළුවන් ගුණෝත්තර වෙන්නත් පුළුවන් සමහරලාට ගුණෝත්තරව ගුණණේ වෙච්චියව දැන් සමාන්තර භාවයට පත් කරගෙන තියෙනවා නොයේ හේතුන් නිසා පුංචි පොල් රත්තරන් ඒවා මේවා කියලා. ඉතින් කොහොම හරි අර ගුණණේ කියන එක ජීවීන්ගේ ලක්ෂණයක්. දැන් ගුණණේදී අපි ස්වභාවිකව මේක ඇති වුණා කියලා සලකන මතයට ආවොත් අපි. නැත්තම් අපි කියනවා නැචුරලිස්ටික් තියරි කියලා. ස්වභාවවාදී මතය. ඒ කියන්නේ මේ පෘථිවිය මතම කිසියම් කාලයක ඒකට අවශ්‍ය ද්‍රව්‍ය විවිධ ශක්තීන් වලින් ඔය විදුලි කැටීම් අකුණු ගැසීම් ආදී විවිධ ශක්තීන් වලින් එක ලබාගෙන විවිධ ආකාරයේ අණු කීපයක් එකතු වෙලා මේ කිසියම් අණුවක් හැදෙනවා එයාටම දෙකක් හදාගන්න පුළුවන් ඒක පස්සේ කාලේ හොයාගන්න ඔය DNA කියන ආකාරයට ඒවට පස්සේ ව්‍යුහයක් එකතු වෙනවා මෙන්න මේ වගේ ව්‍යුහයකින් තමයි මේක ඇති වෙන්නේ කියලා නොබෙල් ත්‍යාග ලැබනවා ඒ ව්‍යුහේ නියෝජනය ව්‍යුහයක් යෝජනා කරන අය දැන් ඒක අතිශය දියුණු වෙච්ච විද්‍යාවක් බවට අණුක ජීව විද්‍යාව මොලිකියුලර් බයොලොජිවල පත් වෙලා තියෙනවා දැන් කොහොමද අතනින් දැන් ආහම මුල්ම කාලේ හැදිච්ච ඒවාට ඔය හැකියාව ආවා හැබැයි පස්සේ කාලේ හසන්ත මේ පරිණාමය කියන එක සිද්ධ වෙන්න ප්‍රධාන බලපෑමක් හැටියට විද්‍යාඥයෝ කියනවා
දෙන්නේගේ ලක්ෂණ එකතු වෙලා මේ යම් අලුත් කෙනෙක් හැදෙනවා නම් අර කලින් හිටපු අයට වඩා අලුත් එක්කෙනා වෙනස් කියන එක සුළු වෙනසක් තියෙනවා කියන එක මඤ්ඤොක්ක දණ්ඩක් කපල මඤ්ඤොක්ක හිටවනට වඩා මඤ්ඤොක්ක දණ්ඩක් කපල හිටෙව්වම අපිට අර මෞෂාකයේ ගුණමයි අරකින් ලැබෙන්නේ එහෙම නැත්නම් අංකුරයක් සම්බන්ධ කරාම ඒකමයි නමුත් ඇටයක් පැලවෙනකොට ඒක වෙනස් මුල ගහේ ලක්ෂණ නෙමේ දෙවෙනිගේ තියෙන්නේ මොකද හේතුව අර මලකත් ඔය වර්ග දෙකක් එකතු වෙනවා ඉතින් මුල්ම කාලේ සත්තුන්ගේ මෙහෙම මේ එකතු වෙන දෙන්න එක වගේම දෙන්නේ ඒවට හම්බ වෙන ජන්මානුත් එක වගේමයි සමයි වෙනසක් නැහැ හැබැයි ඔහොම කාලයක් පරිණාමය වෙලා 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 මේ සත්තුන්ගේ සංකීර්ණභාවය වැඩි වෙනකොට එක අවස්ථාවක් ආවා මේ සියලු පෝෂ්‍ය ද්‍රව්‍ය තියෙන එක ජන්මානුවක අර ජාන ලක්ෂණ විතරයි යන්නේ. ඔහොමයි අපි අද කියන ශුක්‍රාණුයි ඩිම්බයයි ඇති වුණා කියලා සලකන්නේ. ඩිම්බේ දරා ගන්න අය එක විදිහකටත් ශුක්‍රාණු නිපදවන්න පුළුවන් අය තව විදිහකටත් සත්තුන්ගේ මේ වෙනස් ආකාර දෙකකට වර්ධනය වෙන්න ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි සමහර අයට බිත්තර දාන්න පුළුවන්, සමහර අයට පැටව දාන්න පුළුවන්, පැටව රකින්න පුළුවන්, තවත් දියුණු වුණාම පොඩි අයට කිරි දෙන්න පුළුවන්. විදිහේ එක කණ්ඩායමකුයි ජාන දෙන්න පුළුවන් තව කණ්ඩායමකුයි ඇති වුණා. ඔහොම තමයි ගෑනුයි පිරිමි පරිණාමිකව ජීව විද්‍යාත්මකව ඇතිවීම ගැන අපිට ඉතාම සරලව කියන්න පුළුවන්. ඉතින් ඔහොම එනකොට ඊළඟට මේ දෙගොල්ලන්ට විවිධ ලක්ෂණ ලැබුණා. කොහොම හරි ඉතින් මිනිස්සුන්ට එනකොට අර ජාන දෙන්න පුළුවන් අයට ඒක විතරක් හරියන්නේ නැහැ. ඒ අයට මෙයාවත් ආරක්ෂා කරන්න පුළුවන් විදිහට ශක්තිමත් සිරුරක් එක්ක ආහාර සොයාගන්න දඩේමේ යන්න පුළුවන් විදිහේ මේ ශක්තියින් එක්ක එයාට පොඩි රළු ගතියක් එක්ක ජීවය පවත්වාගෙන යන්න පුළුවන්. මෙයාට පුළුවන් දරුවෝ බිහි කරන්න, ඒ වගේම දරුවෝ රකින්න, වැඩි කලක් ජීවත් වෙන්න, ඒ වගේ ලක්ෂණ රාශියක් මේ පැත්තට ආවා. ඔහොම තමයි ගෑනුයි පිරිමි කියන දෙක ජීව විද්‍යාත්මක ඇති වුණා කියලා විද්‍යාඥයන් විස්තර කරන්නේ. දැන් ඒතර ඔහොම ඇති වෙච්ච ජීවීන් දෙන්නේ තමයි මේ දෙන්න. ඉතින් ඔය දෙන්න කවදාවත් ජීව විද්‍යාත්මකව නම් සම නැත. ඒ නිසා සම තැනකුත් නැත. නමුත් දෙන්නට තියෙනවා නිසි තැනක්. මොකද මෙයාට පුළුවන් දේවල් මෙයාට කරන්නත් බෑ. මෙයාට පුළුවන් දේවල් හැම එකම මෙයාට කරන්නත් බෑ. දැන් සරල උදාහරණයක් ගත්තොත් පිරිමියෙකුගේ බාහු අස්ති පේශී සම්බන්ධ වෙලා තියෙන විදිහට තමාගේ බර වගේ දෙකක් උස්සන්න පුළුවන් හයිය තියෙද්දි කාන්තාවකට තමාගේ බරෙන් භාගයක් විතර තමයි උස්සන්න පුළුවන් විදිහට ඇයගේ මාංශ පේශී සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා බර වැඩට යන්න ඕනේ නැහැ. නමුත් ලයිෆ් එක්ස්පෙක්ටන්සි ගත්තොත් ආයු කාලය බැලුවොත් හැමතැනම පිරිමින්ට වඩා වැඩි. අපේ නම් අවුරුදු 2 3යි වැඩි. නමුත් කොරියාව වගේ රටවල් ගත්තොත් අවුරුදු 10ක් විතර වැඩි. ඒ හේතුව මොකද? ඊළඟ පරම්පරාව වෙනුවෙන් වැඩි කාර්යභාරයක් තියෙන්නේ ජායසතාට නැත්නම් කාන්තාවට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය ලක්ෂණ මත තමයි ජීව විද්‍යාත්මකව මේ දෙන්න විකාශනය වෙන්නේ. ඒ නිසා වැඩත් වෙනස්, හැකියාවනුත් වෙනස්, සංවේදී බවත් වෙනස්. කන් ගැහැයින් බැලුවොත් ඒකත් වෙනස්. ඇස්පෙනීම බැලුවත් ඒකත් වෙනස්. ඊළඟට සංවේදී භාවය බැලුවොත් ඒකත් වෙනස්. අර ඉස්සර තිබිච්ච වැඩසටහනක් තිබුණා මේ 2.0 වැඩසටහනක් don't ask me කියලා. හරිම ලස්සන වැඩසටහනක්. ඒකේ මට මතකයි එකපාරක් අර තරුණියෙක් සහ තරුණියක් මේ සිප ගන්න සලස්සනවා. සිප ගන්න සලස්සනට පස්සේ අහනවා කාටද වැඩිපුර ඒක දැනුනේ කියලා. විද්‍යාත්මකව විස්තර කරනවා මේක මං හිතන්නේ ඒ කියන්නේ වැඩි විස්තර කියයි කාන්තාවකගේ මේ තොල බැලුවොත් ඒකේ තියෙන සංවේද ඉන්ද්‍රිය ප්‍රමාණය පිරිමිකට වඩා ගොඩාක් වැඩි කියලා. ඒ නිසා ඒ සංවේදනය වැඩි. ඒ නිසා මේක හරි වෙනස් මේ දෙගොල්ලෝ. සමහර අය කියනවා පිරිමි ඇවිත් තියෙන අගහරු ලෝකෙන් එද්දි කාන්තාව ඇවිත් තියෙන සිකුරු ග්‍රහයකින් කියලා කියනවා. හරිද? එහෙම එහෙමත් කතා තියෙනවා. එහෙම කතා හැදෙන්නේ මේ දෙන්නගේ චර්යාව, මේ දෙන්න දකින්න දැක්ම, මේ දෙන්නගේ චින්තනය හරි වෙනස්. ඉතින් එහෙම වෙනස් නම් හසන්ත ප්‍රේමයත්
වෙනස් වෙන්නම ඕන කියලා අපිට හිතන්න පුළුවන්. මොකද දකින්න විදිය වෙනස් නම්, දැනෙන විදිය වෙනස් නම්, ඇහෙන විදිය වෙනස් නම්, කටහඬ වෙනස් නම්, කටහඬ වෙනස් නම් එහෙමයි. නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කාන්තාවකට පිරිමියෙක්ගේ හඬ තරම්, පිරිමියෙක්ගේ ස්පර්ශය තරම්, නැත්නම් විෂභාග ආරම්භන තරම් තවත් ආකර්ෂණය සිද්ධ වෙන දෙයක් නැහැ කියලා. ඒ නිසා මේ ආකර්ෂණය වෙන්නේ මේ දෙගොල්ලන්ගේ තියෙන වෙනස නිසාමයි කියලා මට නම් හිතෙන්නේ. අපි බලමු දෙවෙනි වටේ වෙනකොට කොහොමද කියලා. ඒ වෙනස්කම් බලන්න අර ඩෝන්ට් ආස් මී වැඩසටහන කරපු අපි දොරමඩලාව කරන්න යන්නේ නැහැ. ඒක කරපු අපි කරන්නේ නැහැ. කොහොම නමුත් ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය ගැන එක්තරා විදිහකින් ජීව විද්‍යාත්මකව, සත්ව විද්‍යාත්මකව ප්‍රසස්ත මට්ටමේ පිළිතුරක් ලැබුණාය කියලා මා විශ්වාස කරනවා. අපි බලමු මනෝවිද්‍යාත්මකව ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය ගැන කියන්ට ඇත්තේ කුමක්ද කියලා ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය. ආචාර්ය ජයන්ත කියපු දේ මම බොහොම හොඳින් අහගෙන හිටිය බොහොම වැදගත් කරුණු. ඉතින් මම ඒකට එකතු කරොත් දැන් මනුෂ්‍ය සම්බන්ධතා අපි හැම කෙනාටම අවශ්‍යයිනේ. ප්‍රේමය එක පැත්තකින් තිබ්බොත් මිත්‍රයන්, නෑදෑයන්, පවුලේ අය අපි සෑම දෙනාටම අවශ්‍ය දෙයක්. දැන් අපි කියමු යම්කිසි කෙනෙක් රහත් භාවයට වගේ තත්ත්වයකට පත් වුණාම ඒගොල්ලන්ට මනස එච්චර දියුණු නිසා වෙන කෙනෙක් තමත් එක්ක සම්බන්ධ වෙන කියන අවශ්‍යතාවය නැති වෙලා යනවා. නමුත් අපි හැම කෙනාටම යම් මට කෙනෙක් ඉන්නවා. ඒතර මිත්‍රයෙක් හරි කාරු හරි ඉන්න එක අත්‍යවශ්‍යයි. පුද්ගලයා අනුව ඒ අවශ්‍යතාවය වෙනස් වෙනවා. දැන් සමහර අයට ගොඩාක් මිත්‍රයන් අවශ්‍යයි. පාටිවලට යන්න ඕනේ, සම්බන්ධ වෙන්න ඕනේ, කෝල් කරන්න ඕනේ. සමහර අයට ඒ ටික වැඩි ඒ ලෙවල් එකට. නමුත් ඇට්ලීස්ට් මට කියලා කාරු හරි ඉන්නවා නම් අර තනිකම අඩු වෙනවා. ඒතර මේ ඒ රාමුව මත අපි ප්‍රේම සම්බන්ධතා ගත්තොත් එහෙමනම් මනුස්සයන්ට ප්‍රේම බොහෝ අයට ප්‍රේම සම්බන්ධතා අවශ්‍ය බව දැනෙනවා. නමුත් මම කිව්වේ බොහෝ අයට කියලා. හැම කෙනාටම නෙවෙයි. මොකද දැන් සමහර සමීක්ෂණ දැන් මම ඇත්තට ඊයේ මම මේ ප්‍රෝග්‍රෑම් එක ගැන හසන්ත මට ඉන්විටේෂන් එක දෙන්න ඉස්සෙල්ලා මම සයිකෝලොජි ටුඩේ කියන මැගසින් එකක් තියෙනවා. ඒකේ අලුත් රිසර්ච් එකක් කරලා තියෙනවා වඩාත්ම සතුටු මොන වගේ සම්බන්ධතා තියන අයද කියලා. ඒකෙන් පෙන්නලා තියෙනවා එක සමීක්ෂණයකින් වෙන සමීක්ෂණ ඇති එකට වෙනස් ඒවා වඩාත්ම සතුටු තනි කාන්තාවන් දරුවන් නැති. දැන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් බැන්දලා දරුවන් ඉන්න කාන්තාවක් වඩා සතුටෙන් ප්‍රේම සම්බන්ධතාවයක් ඉන්න කෙනෙක් කියලා පිරිමි කෙනෙක්. නමුත් මේකෙ පෙන්නලා තියෙන එකට හේතුනුත් වෙන පසු කතා කරමු. නමුත් මොනවා වුණත් බොහෝ අයට මේ ප්‍රේමය අත්‍යවශ්‍යයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි වැඩිපුරම ෆිල්ම්ස් හදන්නේ, මියුසික් කරන්නේ ප්‍රේමය පිළිබඳව. දැන් අපි මනෝවිද්‍යාවෙන් බැලුවොත් ඇයි මේක ඇත්තට අවශ්‍ය කියලා. එක මතයක් තමයි තමාගේ තියෙන මේ තනිකම ගැන බලන් නැතුව ඒක වහගන්න මට තව කෙනෙක් ඉන්නවයි කියන හැඟීම ගන්න ප්‍රේම සම්බන්ධය ඇති කරගන්නට පුළුවන්. ඉතින් අපි එහෙමනම් හරියට තමාගේ ප්‍රේම සම්බන්ධතාවය ගෙනියන්න නම් හොඳින් ගෙනියන්න නම් දිගු කාලීනව ගෙනියන්න නම් ඒකෙන් ලොකු දෙයක් තමාගේ ජීවිතයට ගන්න නම් ඒ පුද්ගලයාගේ මනස හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. නැත්තම් යම් කිසි කෙනෙකුගේ මනස නිතරම එක එක දේවල් වලට යනවා නම් අරකත් හොඳයි මේකත් හොඳයි අනේ මගේ අඩුපාඩු. එතකොට ඒ පුද්ගලයාගේ ප්‍රේම සම්බන්ධය එච්චර හොඳ තත්ත්වයක තියෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ තව දෙයක් තමයි අපි බැලුවොත් සමාජය ගැන දැන් අලුත් රිසර්ච් වලින් පෙන්වුම් කරලා තියෙනවා ප්‍රේම සම්බන්ධතා කැඩෙන ප්‍රවණතාවය ටිකක් වැඩි වෙලා තියෙනවා. සහ අනියම් සම්බන්ධතා ඇති වෙන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙන බව සමීක්ෂණින් පෙන්වුම් කරලා තියෙනවා. මම ඒ ගැන චුට්ටක් කතා කරන්නම් හසන්ත. මේ අනියම් සම්බන්ධතා වැඩි වෙන එකට හේතු දෙකක් වැඩිපුරම සමීක්ෂණින් පෙන්වුම් කරලා තියෙනවා. එකක් තමයි දැන් ඩිවයිසස්. ඒ ඉස්සර නම් යම් කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා නම් ලියුමක් ලියන්න ඕනේ. නැත්තම් ලෑන් ෆෝන් එකෙන් ටෙලිෆෝන් කෝල් එකක් ගන්න ඕනේ. දැන් එහෙම කරන්න ගියොත් අනිත් පැයට අහුවෙන ප්‍රවණතාවය වැඩි. දැන්
වට්ස්ඇප් තියෙනවා, වයිබ තියෙනවා, එක එක සෝෂල් මීඩියා තියෙනවා. There's so many opportunities. එතකොට අර ප්‍රේමයටම නෙවෙයි, ප්‍රේම වගේ පේන්න වෙන සම්බන්ධතාවලටත් යනවා. සමහර අයකට ප්‍රේම කියනවා එන්න පුළුවන්. පළවෙනි එක කියනවා දැන් devices තියෙන එක. දෙවෙනි එක තමයි ගලම් පෙන්නලා තියෙන බොහෝ අය ඉස්සර කරේ ආරක්ෂාවල් එක තැනකට ගියා, අටේ ඉඳන් පහ වෙනකන් එතන හිටිය ඊට පස්සේ ගෙදර ආවා. දැන් අපි බොහෝ අය යනවනේ එහෙම හි රට යනවා. නුවරේ මම විශ්වවිද්‍යාලය නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා, ජෆ්නවලට යනවා, ඊට පස්සේ මම ඉන්දියාවට යනවා. ඉතින් එතකොට අර ගොඩක් ගැවසෙනවා කට්ටිය එහෙම හි යනවා. ඒතර ඒකට devices උත් එකතු වුණාම අපි දන්න කට්ටිය වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රේමය නමින් යම් යම් සම්බන්ධතා වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඒතර ඇත්ත ප්‍රේම සම්බන්ධතාවය ඒ නිසා කැඩෙන්නත් පුළුවන්. ඒක අංශයක් මනෝවිද්‍යාවෙන් කියුවේ. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතා කියලා જાතියක් තියෙනවා, ඊට අමතරව ප්‍රේමයේ නමින් ඇති වෙන වෙන සම්බන්ධතා જાතියකුත් තියෙනවා. ඔව් අනහරි දෙක වෙන් කරලා දැන් මම කියන්නේ දොරමඩල මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරලා ප්‍රේම සම්බන්ධතා සහ ප්‍රේම සම්බන්ධතා නමින් යන වෙන සම්බන්ධතා කියලා. මම හිතන්නේ ඒක වඩා හොඳයි. මේ මාතෘකාවත් හොඳයි නේද? වෙන දවසක ඊමියා ප්‍රේම සම්බන්ධතා. අරව වැඩි. වැඩි. ප්‍රේමයේ නමින් තියෙන ටික. මට හිතන විදියට අපේ මාතෘකාව ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමයනේ. මේ මාතෘකාව ඇතුලේ තියෙන ජීවවිද්‍යාත්මක පැත්ත අපි ටිකක් කතා කළා. මනෝවිද්‍යාත්මක පැත්ත ටිකක් කතා කළා. හැබැයි මේක ඇතුලේ තව තියෙනවා. සමාජ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. ඒකත් තව ටිකකින් කතා කරන විතරක් නෙවෙයි. මේ මාතෘකාව ඇතුලේ භාවමය පැත්තක් තියෙනවා. බලන්න කලාව, సౌందර්යය ඇතුලේ. ලෝක ඉතිහාසයේ ලියවිලා තියෙන කවි ගීත ටික ගත්තොත් එහෙම මේ මාතෘකාවට ඔබා ගන්න පුළුවන්. ඒ වගේම නාට්‍ය, කෙටි කතා, නවකතා මේ ඔක්කොම ඇතුලේ බොහෝ විට මේ ප්‍රේමය තමයි තියෙන්නේ. ඒ ප්‍රේමයත් ගැහණු ප්‍රේමය, පිරිමි ප්‍රේමය කියලා ඔන්නම් බෙදා ගන්න පුළුවන්. මම අහන්න කැමති సౌందර්යවේදීකුගෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා විශාරද සුදත් සමරසිංහ මහත්තයා ඉන්න මේ භාවමය පැත්ත සම්පූර්ණ කරන්න. තනියම නෙවෙයි දැන් බලන්න තව ශිල්පියෙක් සහ ශිල්පිනියක් ඉන්නවා. ශිල්පිනිය පබසරා මුදලිගේ, වගේම අපේ ශිල්පියා මහේෂ් දිසානායක වාද්‍ය ශිල්පියා. ඔබ තුම්පලම දොරමඩලාවට පිළිගන්න අතරේ විශාරද සුදත් සමරසිංහ මහත්තයා මොකද්ද දෙන්න පුළුවන් ගීතේ ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය මාතෘකාව? ඔව් මාතෘකාවේ හැටියට දෙන්න පුළුවන් හොඳම ගීයක් මම තෝරගන්න. මොකද හේතුව පිරිමි ප්‍රේමය කියලා කියන්නේ මහා දැවැන්ත පිරිමි පෞරුෂයත් එක්ක බැඳිච්ච දේවල් තමයි මෙහිදී පෙන්වන්න උත්සාහ කරන්නේ පිරිමිකම. හරි ගැහණු ප්‍රේමය කියලා කියන්නේ හුඟක් වෙලාවට එයාගේ තිබෙන අර ලාස්‍ය ගති ලක්ෂණ. එයා බොහොම ආදරණීය, බොහොම හැඟීමෙන්, බොහොම සංයමයෙන් කරනු ලබන දේවල්. ඉතින් අපිට මේ ඔබ ඉල්ලන්නේ හොඳ ගීතයක්නේ. මේ ගීතය කියනවා මම ඔබව රකින්නේ. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන නාගමාණිකේ ගැන අහලා තියෙනවනේ. නාගමාණිකේ අහලා තියෙනවද? දැකලා නැහැ. දැකලා නැහැ. මම පෙන්නන්නම්කෝ. නාගමාණිකේ රකින්නවා කියලා කියන්නේ නාගරාජයානි. එතකොට කිසියම් ප්‍රේමවන්තයෙක් ඉඳගෙන කියනවා ඇයට මම ඔබව රකින්නේ මොන වගේද දන්නවද? මැණිකක් රකින්න නාගරාජයෙක් වගේ ආයි කිසිසේත්ම කිට්ටු කරන්න දෙන්නේ නැහැ කිසි කෙනෙකුට කියලා. ගීය කියලා ඉතුරු කතා වලට යමු. මැණිකක් රකින්න නාරජින්ද කුසේ මම ඔබ නිරතුරු රකිමි. මොහොතක් පාසා නිල් මිණි කියනා නාමය මතුරා කියමි. සෙවනෙල්ලක් මිණි හසරෙල්ලක් මේක සෙනසෙන්නට මා ආවි. හදපු දසුන මත පූජා මේ සහකාරී මේ වාතතුමනි සේ
से आवे गलना कंगुल में से मैंने कतरा के ना नारजिंदे कुसे ममो बनिरे तुर रखिनी मोह तक पासा ප්‍රේමයේ සහ පිරිමි ප්‍රේමයේ ගැනනේ කතා කරන ඉතින් ගැහණු හඬකුත් තියෙනවා පිරිමි හඬකුත් තියෙනවා හැබැයි මේ දොරමඩලා විශේෂයකුත් තියෙන ඔය ගායන ශිල්පියා ඉන්නවනේ එයාට ඒ දෙකම පුළුවන් පොඩ්ඩක් පෙන්නන්න ගැහණු හඬිනුත් ඔන්නම් ගායනා කරලා පෙන්නයි दीप व्याप्त गायन तरगावली अवसं वटेट तेरुनु शिल्पिनी अवसं पस्तेनाट तेरुना पबसर आय तीन स्वर्ण सम्मान दिनु शिल्पिनी अक्तमा समाज विद्यात्मक कथाकरण विषय ඒකට ගැළපෙන කතිකාචාර්යවරියකට අප ආරාධනා කරලා තිනවා දොරමඩලාවට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමාජ වැඩ පිළිබඳ කතිකාචාර්ය තිලක්සි පත්මසිරි මහත්මියට ඇති පිළිතුරක්. ස්තුතියි හසන්ත මහත්මයා. දැන් අපි ප්‍රේමය ආදරය කියනකොට අපි සංස්කෘත භාෂාවෙන් කියනවා ස්නේහ කියලා. දැන් ප්‍රේමය කියන දෙයට විවිධාය විවිධ විදියට අර්ථ කථන දෙනවා. එතකොට ඔවුන්ගේ නිර්වචන විවිධාකාරයයි. පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන ආදරය වෙන්න පුළුවන්, දරුවෙක් සහ මවක් අතර ඇතිවන ආදරය වෙන්න පුළුවන්, යහළු යෙහෙළියන් අතර ඇතිවන ආදරය විවිධාකාරයෙන් තියෙනවා. දැන් අපේ මේ සාකච්ඡාවේ අද අපි කතා කරන්නේ ගැහණු ආදරය සහ පිරිමි ආදරය. එහෙම නැත්නම් ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය කියනකොට සමාජ විද්‍යාත්මක පැතිකඩකින් මම කතා කරෝදින් අපි දන්නවා ස්ත්‍රීවාදය फेमिनिसम कियन थियरी एक गोलु कियन्ने गहनीय गे आदरे सह पिरिमेकु गे आदरे दी हेम वेलेम गहनीय
බොහොම කම්කටොළු වලට ලක් වෙන පුද්ගලයෙක්. මොකද එයා තමයි මේ එක්තරා සීමාවකට කොටු වෙච්ච එක්තරා යම් රාජකාරිමය. එයාට තමයි වැඩිපුර දේවල් අනිත් පිරිමියා වෙනුවෙන් කරන්න ඕන කියන එක. අපි ගත්තොත් ඇන්තනි ගිඩන්ස් කියන ඉංග්‍රීසි සමාජ විද්‍යාඥයා කියන අදහසක් තමයි ඔව් එක හත්පසින්ම වෙනස් විදිහකට දකිනවා. ඔව් කියනවා ආදරය කියලා කියන්නේ කාන්තාව විමුක්තිය හරහා යොමු කරපු දෙයක්. මොකද ඔහු දශකයකට විතර එහාට ගියපු අතීතයක් මතක් කරලා කියනවා විවාහය කියන දේවල් හැම වෙලෙම ගිවිසුමක් වුණා. ආර්ථිකමය වාසියක් උදෙසා තමයි හැම වෙලෙම ඒ කාලේ විවාහ වුණේ. හැබැයි ප්‍රේමය කියන දේ ආවට පස්සේ එතනදී ගැහණු කෙනාට තවත් අවස්ථාවක් ලැබුණා කියන එක. එතකොට මම අපේ මහාචාර්යතුමියත් මහාචාර්යවරයත් කියපු දේවල් සියල්ලටම එකඟ වන අතරතුරේදී සමාජ විද්‍යාත්මකව මම තවත් පැතිකඩක් අපේ මේ සාකච්ඡාවට යොමු කරන්න කැමතියි. ඒ තමයි සමාජානුයෝජනය, සෝෂලයිසේෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. සමාජානුයෝජනය මතත් ගැහැණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය වර්ධනය වෙනවා. අපිට ආදරය කියලා කියන්නේ කුමක්ද කියන එක සමාජානුයෝජනයෙන් කියවෙන්නේ. අපේ සුදත් මහත්මයාත් අපේ මේ ගායිකා එතුමියත් ගීතයක් ගායනා කරා මණිකක් රකිනා රාජුරෙකු වගේ මම ඔබ රකිනවා කියලා. එතකොට එතනදී අදහස් කරන්නෙම පිරිමියෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට අපි පිරිමි කෙනෙකුට දෙන පණිවිඩයත් වෙන්නේ ඔබ තමන්ගේ සහකාරියට ආදරය ප්‍රකාශ කරනවා නම් ආරක්ෂා කරනවා නම් මෙන්න මේ විදිහට විය යුතුයි කියන එක. ඉතින් සමාජානුයෝජනය සෝෂලයිසේෂන් කියන එක බොහොම වැදගත් දෙයක්. අපි මින් ඉදිරියට කතා කරමු. ඒ තුල හොඳ නොහොඳ දෙපැත්තක්ම තියෙනවා. ඒ වයින් අපේ මේ සාකච්ඡාව තව ටිකක් හරවත් කරගෙන යමු. දැන් මැණිකක් රකිනා නාරජ දෙකුසේ කියන ගීයේ මේ නාගමාණික්ක ගැන කියවන දැකලා නැහනේ. හැබැයි සමහරු කියන මෙන්න සයිස් මෙන්න දැක්කා කියන්නේ මැණික මෙන්න රයිස් කියලා කියන්නේ. කියන්නේ මේ සයිස්ුත් නෙමෙයි මෙන්න සයිස් මැණික මේ දැක්කම ඈ වටිනාකම ඔව් කියනවා. ඒ කියන්නේ මේ දැකපු දැකලා නැහැ දැක්කා වගේ කියන නයි අරිනවා කියන්නේ නයි ඒ නාගමාණිකේට නයි අරියට කවන්නේ නැහැ. ප්‍රේම කරන්න ගිහලා නයි අරින එක නෙවෙයි නෑ පොඩ්ඩක් එහෙම අරින්නත් ඕනේ නැතුව අමාරු නයි අරින ප්‍රේමවන්තයෝ ඉන්නවා ප්‍රේමවන්තියොත් ඉන්නවා. දැන් වැඩියෙන්ම නයි අරින්නේ ගෑනුද පිරිමිද කියන එකත් කතා කරන්න පුළුවන්. දොරමඩලා ඇතුලේ තව ගීතයකින් අපි මේ මාතෘකාව පෝෂණය කරලා ඉමුද? ඔව් හොඳයි. ඒ කියන්නේ දැන් අර ඔය කිව්වා වගේ තමයි දැන් සාමාන්‍යයෙන් අපේ සමාජය තුළ ජීවත් වෙනකොට තියෙන පොඩි පොඩි ආපදා වලින් පවා එය බේරා ගැනීමට තරම් පුදුමාකාර ආදරණීයකමක් තියෙනවා ඒ ප්‍රේමවන්තයාට. හැබැයි ඉතින් සමහර වෙලාවට අපිට පේනවා ඒක එක්තරා කාලයකින් ටිකක් පොඩ පොඩ අඩු වෙලා යන වගේ ගතිත් අපි දකින්න තියෙන සමාජය තුළ. හැබැයි මුල් කාලේ අපි අර කියන්නේ මේ පාරේම එකගෙන යනකොට නිකන් වීදුරු බෝලයක් අල්ලලා යනවා වගේ අර යන්නේ කවුරු හරි අතින් ඇනලා බිදී වගේ කියලා. හරි. පස්සේ අන්තිම වෙනකොට ඉතින් අර මේ ඔයි තමුසේනා ඊළඟ බස් එකේ එනවා කියන තැනටත් එනවනේ. නමුත් අපි මේ කතා කරන්නේ හැබෑවටම ප්‍රේමවන්තයා සහ ප්‍රේමවන්තිය අතර තිබෙන මේ දැඩි ආකර්ෂණීය ආදරණීය තත්ත්වය කොයි ආකාරයටද මේ සිදුවන්නේ කියලා. ඒකට මට හොඳ ගීයක් මතක් වෙනවා මේ එඩ්වර්ඩ් වියකොඩි අපේ මිත්‍රයා නන්දා පතිරණ ගායන ශිල්පිනියත් එක්ක ගායනා කළ ගීයක් බින්දු බින්දු මල් වැසේ තෙමෙන්නට එපා හෙම්බිරිස්සා හැදෙනවටත් බයයි අප්පා. නේ බලන්න කොච්චර ආදරයක්ද කියලා. බින්දු බින්දු මල් වැසේ තෙමෙන්නට එපා ගලින් ගලට එපා තබමින් දුවන්නට එපා ගල් මතු පිට ලිස්සනවා පය පැකිලේවි thank you.
මැද්දෙ ඉඳ සමන් පිපෙනවා ගේ මැද්දේ බරණි පුරා වියස්වනු පිරෙනවා මෙල මැද්දේ වදුළු පුරා කෙකටිය දළු පිරෙනවා හිත මැද්දේ ලොකු අඩුව මගේ සතුට මකනවා आदर प्रकाश करा प्रतिक्षेपकिरीम स्थावर नौदी मगे आदर तरह मम वेसगढ़ तिड़ी नदी तरम मम बलो गल उड विदिंडेप वही नोट वतुर वेटीलासला पाय पैकेला वेटीला ඔබට තුවාලයක් යන තුරක් වෙයි කියලා. එහෙම තමයි ආදරවන්තයින්ගේ ආදරේ ආරක්ෂා කරන්නේ ආදරවන්තීව. හොඳයි. ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මට අවසන් දෙ පාලක මැදට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. සීරි ලක්ක ඇසි දිසි සරසවි තින්දින දොරින් දොරට දොර මඩලාවයි. ගැහණු ප්‍රේමයේ සහ පිරිමි ප්‍රේමයේ ඒක තමයි දොර මඩලාවේ මාතෘකා අපේ ජේෂ්ඨ කතිකාචාර්යතුමා මම හිතන්නේ හොඳ රවුමක් ගියා අපි මේ නේද සමාජ විද්‍යාත්මක පැත්ත මානව විද්‍යාත්මක පැත්ත ඒ කියන්නේ මනෝ විද්‍යාත්මක පැත්ත අර තාම අපි අර හරියට මේ ගැහණු පිරිමි අතර වෙනස මේ ප්‍රේමයේ වෙනස තාම හරියට ආවේ නැහැ මම හිතන්නේ අපිට දෙවෙනි වටේදී ඒ පැත්තට වැඩි යන්න පුළුවන් අර සුදත් අපේ සංගීත වේදියන් ඒ කියන්නේ අපේ විශාරදතුමන් කියව පළවෙනි ගීය පොඩ්ඩක් ඒ වෙනස ඔන්න පෙන්නු කරන තැන කියලා මට හිතෙනවා දැන් අර පිරිමි හඬ කියන්නේ අර නාගමාණිකයක් වගේ ආරක්ෂා කරගන්නවා කියන එක දැන් ඔතෙන්දී හසන්ත දැන් මේ ප්‍රේමේදී ඒ දෙපාර්ශ්වයේ අපේක්ෂා කරන දේවල් තියෙනවා දැනෙන දේවල් තියෙනවා දැන් පිරිමි කෙනෙකුට මේ ප්‍රේමය දැනෙනවට වඩා කාන්තාවකට වෙනස් වෙන්න පුළුවන් මොකද ජීව විද්‍යාත්මක වෙනස ගැන අපි කතා කරා සමාජ විද්‍යාත්මක වෙනසකුත් තියෙනවා මොකද පුංචි කාලේ ඉඳලම දුවව හදන්නේ දුවක් හැටියට රෝස පාට අඳලා අර කොල්ලා කොළු පෙට්ටියට නිල් පාට අඳලා ඊළඟට ගෙනත් දෙන සෙල්ලම් බඩු කතා කරන විදිහ ටිකක් කල් ගියාම කියනවා සිනා නොමසෙන් දසන් දක්වා කියලා. ඒ කියන්නේ පාලනේ වාඩි වෙනකොට කොහොමද ඇඳුම හරි ගස්ස ගන්නෙ හැමදේම අර සමාජයේ විසින් එයාව දුවක් බවට පත් කරනවා. ඊළඟ ඊට පස්සේ කියනවා ඉතින් දීක දෙනකොට මේ සනුහරි අභිමානය කියලා තමයි යවන්නේ. දුවේ ඔබ මගේ ප්‍රාණ කියන්නේ ප්‍රාණයයි සනුහරි අභිමානයයි කියලා දීග දෙන තත්ත්වයකින් දුවව හදාගෙන යනවා කොල්ලව හදන්නේ ඊට වඩා වෙනස් විදියකට දැන් ඒතර ජීව විද්‍යාත්මක මේ චරිත දෙකට සමාජ විද්‍යාත්මකව පෙවීමකුත් කරනවා කළා තමයි මේ ඉස්සරහට යවන්නේ එතකොට ඔය දැන් ඕකේ මිශ්‍රණයක් තමයි අවසානයේ ප්‍රේමයේ පහළ වෙනකොට ඒ දෙන්නගේ චින්තනයේට භාවයට ওই දෙකම බලපාන එක විදියට මම කොල්ලෙක් නම් අහවල් විදියට හැසිරෙන්න ඕන දුවක් නම් මම මේ විදියට හැසිරෙන්න ඕන කියලා. ඕවා කඩාගෙන යන අවස්ථා තියෙනවා. මම මොකද අනික් ළමයි වගේනේ මමත් කොල්ලෙක් වගේ කියලා හැසිරෙන වෙලාවල් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඕකයි. එතෙන්දී අර දැන් ඔය ප්‍රේමය ගැන විශ්ලේෂණය කරලා බැලුවාම හුඟක් වෙලාවට අර මේ දෙන්නගේ සංයෝගයේදී කාන්තාව බලාපොරොත්තු වෙන ආරක්ෂාව කියන එක ආරක්ෂාව දැන් ඔය ආරක්ෂාව සෙනෙහස ලිංගිකත්වයේ ඔහොම අපි ගත්තොත් ඕවට දෙන රෑන්ක් එක වෙනස් කාන්තාව සමහරවිට පළවෙනි තැන දෙන එක නෙමෙයි පිරිමියා පළවෙනි තැන දෙන්නේ ඉතින් එතෙන්දී අර ගීතයේත් කියවෙන්නේ අර ආරක්ෂාව පිළිබඳ තමයි කියන්නේ නේද නේද සුදත් නාරජිනිකු මෙන් මම ආරක්ෂාව දෙනවා ඔබට කියලා දැන් අපි තව තැනක කියනවානේ
ඔය දෙන්නව මේ අපි උපමාවට ගන්නවා ගහයි වැලයි කියලා. ගහේ අර තියෙන ස්ථාවර භාවයේ ඍජු බව වැලක් අර කියනවනේ අත්පසු රින්තුරු පෙම්බරයන් බඳ බඳා සෙනේ සිටිනි කියලා කියනවා. අර අර මේ මේ වැලේ තියෙන පහුරු වලින් මේ ගහ බදාගෙන ඉන්නා වගේ කාන්තාවේ අර පිරිමියා දැන් අර ජන කවියක් තියෙනවා ළමයේ කියනවා අප්පා අපේ වත්තේ කිතුලක් වාගේ අම්මා අපේ ඒ කිතුලේ පැණි වාගේ අක්කා අපේ ඒ කිතුලේ මල වාගේ අර පුංචිම්මගෙන් කියන පරා අම්මා මා උස්සා ගොළ වාගේ කියලා. ඒ කියන්නේ අම්මා නැති වෙලා පුංචිම්ම ආවට පස්සේ වෙච්ච දේ. නමුත් අර දෙක බැලුවොත් අප්පා අපේ වත්තේ කිතුලක් වාගේ අම්මා ඒ කිතුලේ පැණි වාගේ ඉතාම ප්‍රණීතයි. ඔය ලක්ෂණ දෙක ඔය උපමා සේරම එන්නේ අර දෙකට තමයි. දැන් සත්තුන්ගෙත් සමහර කණ්ඩායම් ඉන්නවා. දැන් සිංහයෙක් බැලුවොත් සිංහයාගේ අපි කියන පැක් එකක් කියලා ඒ පැක් එකේ එක පිරිමි සතයි ඉන්නේ. ජායා සතුන් දේනුවන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එතෙන්දී අර ජානු හුමාරුවට ලිංගික වශයෙන් සම්බන්ධ වීමට අමතරව අර සිංහ දේනුවන් බලාපොරොත්තු වෙනවා අර සිංහයාගෙන් ආරක්ෂාව. ඒ ආරක්ෂා කරන්නේ විනත් අයගෙන් ආරක්ෂා කිරීම කියන එක තමයි බලපාන්නේ. ඉතින් එතකොට අර ඒ දෙන්න බලාපොරොත්තු වෙන දෙක වෙනස් මේ ප්‍රේමයේදී. එතකොට කාන්තාවකට බලාපොරොත්තු වෙන දේවල් හරියට පිරිමියාගෙන් නොලැබුණොත්, ඒ කියන්නේ පිරිමියා අපේක්ෂා කරන දේවල් පිළිබඳ කාන්තාව දැනගෙන නොහිටියොත් මේ දෙන්න ගැටලුවක් වෙනවා. මම හිතන්නේ ඔබේ මාතෘකාව සමාජයේ ඉතාම වැදගත් වෙනවා මේ දෙක අවබෝධ කර ගැනීම පිළිබඳව. මොකද අපි අහනවා ලිංගික විද්‍යාව පාසල උගන්වන්න ඕනේද? එතෙන්දී හුඟක් වෙලාවට අපිට මතක් වෙන දේ නෙමෙයි සත්‍ය වශයෙන් ලිංගික විද්‍යාව. ලිංගික විද්‍යාව කියන්නේ මේ දෙගොල්ලෝ කොහොමද මේ ප්‍රේමයේදී හැසිරෙන්නේ, ජීවිතයේදී හැසිරෙන්නේ කියන එක. එතකොට අර ආරක්ෂාව කියන එක පැත්ත පිළිබඳ තව වෙනසක් කියනවා. පිරිමින්ගේ සෙනෙහසේදී මේ ස්පේස් කියන එක, ඉඩ කියන එක ඒ අය බලාපොරොත්තු වෙනවා කියලා. කාන්තාව පිරිමියාව ළඟින් තියාගන්න උත්සාහ කරාට පිරිමියා යම් ඉඩක්, ඔය හුඟක් අපේ ඉතිහාසයේ අපේ සාමාන්‍ය ගම්වල සිරිතක් තමයි, එක්තරා කාලයකට පස්සේ පිරිමියා නිදාගෙන තියෙන්නේ පිළියේ ඇඳේ. ඒක එළියේ, ඒ ගෙදර එළියේ තියෙන ඇඳක තමයි නිදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ යම් නිදහසක්. සමහරවිට පිරිමියා එහා කාමරේ ඉඳගෙන දවස මැච් එකක් බලලා වෙන්න පුළුවන්. ඒතර කාන්තාවට හිතෙන්න පුළුවන් අනේ මේ මිනිහා මං ගැන කිසි දෙයක් හොයන්නේ නැතුව එයාගේ වැඩක් කියලා. නමුත් ඒක ඒ දෙන්නගේ වෙනසක්. පිරිමියා එතන හිටියට අර ආදරේ අඩුවක් වෙලා නැහැ. සුදත් කියපු දෙයකට පොඩ්ඩක් පටහැනි අදහස් තියෙනවා. සුදත් කියව මුල් දවස්වල තමයි වීදුරු බාජී වගේ පාර ගියත් අල්ලගෙන යන්නේ කියලා. නමුත් චර්යා විද්‍යාඥයෝ කියන්නේ නම් බන්ධනේ වැඩි වෙනකොට එහෙම වෙන්නේ නැහැ කියලා. අපි මොකද මීට කලින් කතා කරලා තියෙනවා ගොඩාක් දුරසින් දුරස් වෙලා ගියත් ඒ බන්ධනේ වැඩි. ප්‍රේම කරන කාලයට වඩා විවාහය ඇතුළේ තියෙන බන්ධනේ මා හිතන්නේ ශක්තිමත්. නමුත් පේන්නේ නැහැ පිටට. අර අර මුල කාලේ තමයි ගේස් බිහේවියර් කියලා තියෙන්නේ. net කණින් බලනවා, නිතර බලනවා. ඒක තමයි ඒ ප්‍රේමයේ බොන්ඩින් පීරියඩ් කියලා කියන ප්‍රේමයේ පටන් ගන්න කාලේ. නමුත් කල් යනකොට ඒ බැඳීම ඊට වඩා වෙනස් ආකාරයකට පෙරලෙනවා. ඒ වෙනස සමහර වෙලාවට පිටින් බැලුවාම දෘශ්‍යමාන නොවෙන්න පුළුවන්. අර මට හිතෙන්නේ නම් අර ගලින් ගලට පනින්න එපා කියන එක මුල් කාලේ නෙමේ විවාහයට පස්සේ අරිටත් වඩා ඒක හිතෙනවා. මේක ගියොත් මේ මනුස්සයා වැටේ, ඉස්සල වැටේ, එහෙම වුණොත් මේ වෙයි කියන බය ප්‍රේම කරන කාටත් වැඩි පහු කාලේ වෙනකොට. කොහොම නමුත් ඔය හැබෑ ජීවිතේ ප්‍රේමයේ සින්දු වල චිත්‍රපටි වල හින්දි චිත්‍රපටි වල වගේම නෙමෙයි. ඉතින් ඒක හොඳයි. ඉත රැල්ලේ කිරි වැල්ලේ ආදු දේවි කියලා අරේ මේ ප්‍රේම මැණික් පෑ දේවි කියලා අරේ මේ සින්දු වල තිබ්බට හැබෑ ජීවිතේට බැස්සාම සමාජ වැඩ ගැන අපි කතා කරලානේ. ඒක ටික වෙනම එකක්. ඒ අතරේ ඔය සින්දු වල එන කෑලිත් පොඩ පොඩ ගෑවිලා යනවා. දැන් අපි ටික වෙලාවට කලින් කතා කරන ප්‍රේම සම්බන්ධතා සහ
प्रेम संबंध नमीं पवत्ता विना संबंध कथा सामु प्रेम करें बहुत असामान्य विधि प्रेम करें इतना चित्रपाटी उल्टे हिंदी चित्रपाटी पड़ा प्रेम जवनिका गता किलीला त्रास जनक प्रेम जवनिका हेब हेब सामने पट्टल बोर व्याज फच असामान्य विधि प्रेम करना इनक पुटने मनोविद्यात्मक पेहदली ज्येष्ठ महाचार तुम्हें पीलितुरा असामान्य प्रेम संबंध आगे वेरी पूरा दिनगण मुखद अब दिन असामान्य हसीरी गुडाक वेडी वेला अपे समाज एक हेतु गुडाक तीर नम तपे एन दिन बला नेतु अभी बल मुनवाद मे लक्षण की अपे प्रेक्षक यम किसी प्रेम आखियल इतने संबंध की इन भाई एक प्रेम आखनेता इकमें इक दिनगण के पटना इवत्न पुलवा इक हाँ अड़कर पुलवा हम लक्षण कीपे आखिया दिन हेमकनागेम अनीगन सुहद विधियट कारुणिक विधियट अवांक विद्यत हित मनुष्यांग वेनासा तमें मे असामान्य प्रेम संबंधता तीयन पुलवांग दें फलवेनी विद्यता में अभी इंग्रीसियन की लव बॉम्बिंग की आदर बोम्ब सिंघलिंग अभी डिरेक्ट ट्रांसलेशन का दम तमें लव बॉम्बिंग की तमें सामान्य कैमिक प्रिमिलामिक संबंध न हम इसलाम एक पार्श्वया सामान्य देखें वेडीपुर में प्रिमी पुद्गलया फुल आदर पेन्नना गुड मॉर्निंग की तुन से रात मॉर्निंग आवर्स लेवन दवा गुड आफ्टरनून की हतर से रात लेवन हेन्देवट गुड नाइट की पस रात यात्र तुरे मलद अरवाद मेवत फुल लवेकनिका एपावन लेवल देन एक आदर बोम्ब की बोम्ब गहना ये तो मैं अनेक पार्शवे हितन अत्र अकमति उनात मे पुद्गलिया से मेचर मट मट मार मार टेंशन का मे अदे කියනකට යොමු වීමෙන්ම අරයට ආදරය කරන්න කැමැත්තක් ඇති වෙන්නට පුළුවන්. ඉස්සෙල්ල කැමති නැති වෙන්න පුළුවන් හසන්ත. නමුත් මේ ලව් බොම්බින් එකෙන් කරන්නේ මේ අසාමාන්‍ය පුද්ගලයා මෙයව කොහොම හරි දා ගන්නවා. ඊට අපි කිව්වා අනිත් පාර්ශවයේ මෙච්චර ආදරය කරන කෙනාව හලන්න බැහැනේ කියලා මෙයාට සම්බන්ධ වෙන්න කැමැත්තක් අතු කරනවා. ඊට පස්සේ දෙවනි ලෙවල් එක. අපි කියනවා ඒකට බ්‍රෙඩ් ක්‍රම්ින් කියලා. ब्रेड क्रम के समहार अभी अनवाने मे नूर वेवे गिहाँ अभी सत्तुंट पांग खेलिदाने लुकु पांग पैंग खेलदाने पांग खेलिदाने ब्रेड क्रम्स तो अरे इक सत्तु बलागिनो आने मठा पांग खेल समहार लभे समहार लभे नतिवे पुलवा दी देव मे पुद्गल अकराने ब्रेड क्रम्स इसल गुड मॉर्निंग हतर सर आवे दिन इक्का तवा देख सर आ गुड मॉर्निंग आकेवन चुट्टेना टेक्निकर वेटन पुद्गले आने अदेवाइदाने गुड मॉर्निंग अदाने हेटेवाइदाने अबहिवे पटांगा सो दट इज सेकंड टेक्निक अबहिवेला सूद गाना सूद गहन के ना सूद गहन अने शुअने दिन नदी ए आसावट तम सूद गहन ये तम मे ब्रेड क्रमिंग तुम्हें खाता दें मे पुद्गल संबंध गिनेट अभी गैस लाइटिंग इकने बहुत विशेष क्रम वेद मैं गैस लाइटिंग की आने एक समस्या तस्करा फिल्म कत्त कथावा इक कांताव की पिरीमिक गैस लाइटर की मे गैस लाइट की फिल्म के वेन्नी मे पिरीमिकना आवश्यकता ओन मे गेन के ना वे दिखा साधकरा मेत्ता कति करगा या मुखदरा गेनुकनाट पेनाट मानसिक रोग अत्र मानसिक रोग याद ये इलेक्ट्रिसिटी तिबुन है गैस वलिंतम शीत काले उम बाधे मे कांता एक कांबरे गिहा मार मनुष्य गैस का अड़क शीत बावे वेडवेनो गेदर इतक कांता सारी शीतल आईन के मनुष्य क्यों ने मट ना किसम शीत का मट हो शोक मे गांत खाले कांता हितने मत मानसिक मुनहा रोग आदने मत मन मानसिक विकृतिता आदने की मे गैस लाइटिंग की वचने आवेकिंग गैस लाइटिंग की आने मुखद वब्ब आम किसी संबंधित आवे की इन पुद्गले वब्ब हर की दे या की ने मद
උදාහරණයක් වශයෙන් හසන්ත මගේ පේෂන්ට් කෙනෙක් හිටියා. එයා කිව්වා එක දවසක් එයා වාහනේ යනකොට එයා දැක්කා කියලා මේ කබි හෝල් එකේ ඩ්‍රයිවිං සයිට් එකේ ඇරිනකොට වෙන එක කාන්තාවකගේ යට ඇඳුමක් තියෙනවා. මහත්තයත් එයා ඉන්නවා මේ ඩ්‍රයිව් කරන ගම. ඉතින් මහත්තයා එයා මේක අරගෙන බැලුවා මේ යට ඇඳුම මහත්තයව වාගෙන. නෑ නෑ මගේ නෙවෙයි මේක. මොකද මේ මගේ සයිස් එක නෙවෙයි. පොඩි සයිස් එකක්. නෑ නෑ ඔයාගේ. නෑ මගේ සයිස් එක නෙවෙයි. ඔයාගේ. සේ ඒ කාන්තාව හිතන අනේ නෑ මගේ වෙන්නේ නැති. ඔන්න ගෑස් ලයිට් එක. ඒ කියන්නේ අපි 100ට 100ක් යථාර්ථය කියන දේ අර පුද්ගලයා විකෘති කරන්න පටන් ගන්නවා. බොරු කරන්න පටන් ගන්නවා. කාලයකට පස්සේ අර අහිංසක කෙනා ඇත්තක් කියලා හිතලා අනේ මගේ මනස විකෘතිද කියලා හිතන්න පටන් ගන්නවා. දැන් ඔන්න විකෘතිතාවය වැඩි වෙලා තියෙනවා. මම තව හතරවෙනි එකක් කියලා නවත්තන්න. මේ විකෘති විකෘති ප්‍රේම පුද්ගලයා අර අහිංසකයි කියන කෙනාව නම්ම ගන්න පුද්ගලයාව කොන් කරන්න බලනවා ඒ පුද්ගලයාගේ සමාජීය අනිත්‍යයගේ. ඉස්සෙල්ල ඉස්සෙල්ල කියන අයියෝ ඔච්චර යාළුවම හම්බ වෙන්නේ මගෙත් එක්කම ඉන්නකෝ. අයියෝ නිතරම අම්මා තාත්තා බලන්න යන්නේ. ඒ යන්න ඕනේ. මගෙත් එක්ක ඉන්න. ඉස්සෙල්ල කියන ලස්සන්ට කියනවා. මෙහෙම කරලා කරලා අර පුද්ගලයාව කොන් කරනවා එයත් එක්කම තියාගන්න නාමේ පසුව යන්න එපා කියනවා යන්න එපායි කියන්නේ බැඳ වගේ ඒ වගේ ගිවිසුමකට ආවට පස්සේ ඉතින් මේවා හසන්ත සැහෙන අපේ සමාජය අපි දැකලා තියෙනවා ඉතින් ඒ වගේ සම්බන්ධයක යම් කෙනෙක් ඉන්නවා නම් එයා දෙසරයක් සිතන්නට ඕනේ මේ සම්බන්ධය කොහොමද දුරට ගෙනියන්නේ කියලා අවශ්‍යද කියලා ඒ වගේ සම්බන්ධයක ඉන්න කතිකාචාර්ය තිලක්ෂි පద్මසිරි මහත්මිය සමාජ විද්‍යාත්මකව කියන්ට යමක් තියෙනවා. ඇත්තටම මේ නැවතත් මහාචාර්යතුමාත් මහාචාර්යතුමියත් ඒ වගේම අපේ සුදත් මහත්මයාගේ ගායනයත් මේ සියලු දේම සම්මිශ්‍ර කරාම එක අදහසක් මට ආවේ කාන්තාවක් හැම වෙලේම ස්පර්ශයට කැමති. ඇයට ආදරය, කරුණාව, ගෞරවය මේව තමයි අර හරිම මේ පිරිමි කෙනෙක්ගෙන් ලැබෙනවට ආස දේවල්. ඒව දෙනවනම් එයා ඒකට බොහොම කැමති. දැන් අර ගීතයේ දෙවනි ගීතයේ තේකෙන කියන්නේ කාන්තාව කියනවා නෑ මට දෙමව්පියෝ මේ වෙලාවේ කෙනෙක් ලෑස්ති කරලා තියෙන්නේ. ඒක පිළිගන්නේ නැහැ පිරිමියා. ඔහු ගොඩාක් උනන්දුවෙන් ඇයගේ මේ මේ සුභ සිද්ධිය පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට දැන් අපි ඊළඟට මහාචාර්යතුමිය කතා කරපු දෙයින් අනිත් දේ තමයි අපි මේ වගේ උදාහරණ අපේ සමාජයේ අනන්ත අප්‍රමාණ දකිනවා. ආදරයමද මේ කියන දේ. මේ මේ ආදරයද අපි කියන්නේ නැත්තම් මගේ යාළුවට මෙන්න මේ විදිහ ආදරයක් හම්බ වෙන්නේ. මමත් අනේ මටත් මේ වගේ ආදරයක්ද මම බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්තම් මගේ යාළුවත් එක්ක මම නිකන් සංසන්දනයක් කරලා බලනවා. යාළුවට නම් මල් එහෙම එවනවා. එයා මේ අනේ රෑට කෑම කන්න එළියට යනවා. මගේ බොයිෆ්‍රෙන්ඩ් එහෙම නැහැ. මගේ පෙම්වතා එහෙම නැහැ. එහෙම නැත්තම් පෙම්වතාගේ පාර්ශවයෙන් අපි කතා කරොත් අපිට අනන්ත අප්‍රමාණ ඒ වගේ රෝගීන් අපිට හමු වෙලා තියෙනවා. මේ පිරිමියට තියෙන වෙනම ආකාරයක දෙයක්. මේ මගේ මගේ යාළුවගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නම් හැම වෙලේම මැසේජ් එකට රිප්ලයි කරනවා. ඇයි ඔයාට බැරි රිප්ලයි කරන්න? රයිට්. මේ වගේ දේවල් එක්ක එනකොට අපි මේ ආදරය කියන දේ සම්බන්ධව අපේ අදහස වෙනස් වෙලා තියෙනවා. ආදරය සොයා යනකොට අපි දෙන ආදරයට දෙන අවස්ථාවත් ඒ කියන්නේ ස්ථානයත් අපි වෙනස් කරගෙන තියෙනවා. මේක බොහොම භයානක තත්ත්වයක්. මොකද අපේ මේ මේ සෝෂල් මීඩියා නිසා අපි මේ මූව් වෙන මේ බොහොම ඉක්මනින් අපි මේ ලෝකෙ මූව් වෙනවා. මේ සෑම දෙයක් එක්කම අපි අපේ අර හැඟීම් කියන දේවලුත් වෙනස් කරගෙන යෑමක් තියෙනවා. ඒක නිසා පිරිමි ප්‍රේමය සහ ගෑනු ප්‍රේමය කියන දැන් වෙනස් වෙලා ඉස්සර අපි උදාහරණයක් විදියට මං කිව්වොතින් අපි අනන්තවත් අහලා තියෙනවා අපේ අම්මලා මේ රැකියාවෙන් අයින් වෙනවා මොකද මේ ආදරය නිසා ගෙදර දොර දේවල් බලා ගන්න කියලා. අද කාන්තාව එහෙම මට්ටමක නැහැ. අද කාන්තාව ඇත්තටම කල්පනා කරලා බලනවා සමහරලාට රැකියාවෙන් අයින් වෙන්න ඕනද නැද්ද කියන එක පවා. හැබැයි එතනදී පිරිමියා හිතුවොතින් නෑ මේ මේ මෙයාමට ආදරේ නෑ. මේ මෙයා ආදරේ නැති නිසා තමයි රස්සාවෙන් අයින් වුණ නැත්තේ කියලා එතනදී අපි ඇත්තටම තේරුම් ගන්න ඕන
ඒ කාලය සහ මේ වෙනකොට තත්ත්වයත් එක්ක අපි මෙහෙම දේවල් ආදරය කියන එක තුල මේ මේ සිතා බැලිය යුතුයිද මේකද අපි ආදරය කියන්නේ කියන එක අපිට තවත් වෙන දෙයක් තමයි කාන්තාවක් විදිහට පිරිමියෙක්ගෙන් ආදරය ආර්ථික ආර්ථිකමය විදිහට ඇයව සන්තෘප්තණය කරන එක මේ වගේ දේවල් නොවීම නිසා ගොඩාක් කාන්තාවන් විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා සහ ඇය අසතුටුයි හේතුව කියන්නේ මහත්තයා මට හරියට ආරක්ෂාවක් දෙන්නේ නැහැ එයා රෑ වැඩට ගියාට පස්සේ එන්නේ නැහැ ඉතින් මං කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ආර්ථිකමය පැත්තෙන් මට දවසට රුපියල් 500ක් දෙනවා ඔක්කොම වැඩ ටික කරගන්න කියලා. හැබැයි මගෙන් අහන්නේ මම කනවද බොනවද මට ඇඳුමක් පළඳුමක් අරන් දෙනවද මේ වගේ දේවල් ගැහණු කෙනෙක්ට ගොඩාක් වටිනවා. ඒ දේවල් නැති වෙනකොට ඒ දේවල් මිද අඩු වෙනකොට අපි දැකලා තියෙනවා ගොඩාක් සම්බන්ධතා කැඩී බිඳී යන අවස්ථා. ගොඩාක් රෝගීන් බවට අපේ ළඟට එන ගොඩක් කාන්තාවෝ පිරිමි අය පවා ඉන්නවා මේ වගේ අවස්ථාවන් වලට මුහුණ දීපු අවස්ථා අපි දැකලා තියෙනවා හොඳයි අපි කතා කරන්නේ ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය ගැන ලස්සන කාන්තාව 3 දෙනෙක් ඉන්නවා දොරමඩලාවේ පිරිමිත් 4 දෙනෙක් ඉන්නවා ලස්සන පිරිමි මම විතරයි පොඩ්ඩක් ටිකක් ලස්සනනේ කඩවස සුදස් සමරසිංහ මහත්ත හසන්ත මේ මට පොඩි කාරණාවක් මේකෙදි කියන්න හිතුණා අපේ මහාචාර්යතුමා කියවන අර වීදුරු බෝලේ වගේ අරන් යනවා කිව්ව එක ගැන පොඩි මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මම මහාචාර්යතුමා මට මම හිතන්නේ මෙන්න මේකයි ඒක ඔබතුමා කියන කාරණේ සිද්ධාන්තික වශයෙන් හරියට හරි ඒක තමයි ප්‍රේමය එන්න මෝරා වැඩෙනවා තමයි මේ දෙන්නේගේ එකතු වීමෙන් පස්සේ විවාහ ප්‍රාප්ත වෙලා දරුමල්ලොත් එක්ක නමුත් අද ප්‍රශ්නේ තියෙන්නේ සමාජ විද්‍යාත්මකව මේක ගැන බලනකොට ඇත්තටම විවාහ වෙන අය මේ කියන ගඟේ ගැඹුරු කොටස තරණය කරන්නේ නැහැ. මේගොල්ලෝ මතු පිටින් ප්‍රේම කරන කොටස කරනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේගොල්ලෝ මොකද දැන් විවාහ වෙච්ච අයගේ දික් අසාද වීමේ ප්‍රතිශතය අද වෙනකොට සාමාන්‍යයෙන් මාසයකට 800ක් විතර වගේ කියලා තමයි කියන්නේ. එතකොට ඒ වෙන්නේ මේ අලුත් අයනේ ඔක්කොම. පරණ අය නෙමෙයිනේ. එහෙනම් අපි තින්නේ පැයකේ. එතකොට ඒ නිසා මම ඔබට මම හිතන්නේ මහාචාර්යතුමනි මේ කතාව හරි මේ කතාව බුද්ධිමත්ව ප්‍රේමය ආදරය ප්‍රේමවන්තිය ප්‍රේමවන්තයා මව පියා දරුවෝ කියන සංකල්ප පිළිබඳ බුද්ධිමත්ව දකින කෙනෙකුට මේ සංකල්ප තුළ ඔය කියන ලස්සන ලෝකෙ ඉදි වෙනවා හැබැයි නැත්තම් ඇත්ත වශයෙන්ම මේක කඩා බිඳගෙන මෙතනින් එහාට යෑම තමයි අද හුඟක් කෙනාට දකින්නේ ඉතින් ඒ නිසා මේ මෙතුමිය කිව්වා මේ දැන් ප්‍රේමවන්තයෙකුට ප්‍රේමවන්තිය පිළිබඳ දක්වන සැලකිල්ල මම මෙතන දකින්නකොට හොඳම වචෙන් තමයි අගය කිරීම. එයාව අගය කරන්න ඕනේ. සුනිල් ශාන්ත මහත්තයා ලීලා සුනිල් ශාන්ත ඉන්න අගය කරන්නේ මෙන්න මෙහෙමයි. ලීලා සුනිල් ශාන්තෙන් කියන්නේ එතුමාගේ බිරිඳානේ. අගය කරන්නේ මෙන්න මෙහෙමයි. සුවඳරෝස් මල් නිලා මාලයක් ගොතාලා මගේ කොමල සොඳුරියේ බඳිමි ඔබ ගෙලේ ගොතාලා
मगे कोमल सुंदरिये बनीमी ओब गिरा हंडको हंडकोकिलनादि समग ये वागे लसन हंडको बटती तवत् मे वे गीत मतको मुल मगाले बीच मे सुनील शांत गायना कल गीय याट की रोस मल्ली मलमल खादन की सेल मे मेन नाट की सुवंध रोस मल ने माल गुतला मगे आदरी मंग उबे गेले बंदीन अरे इलांगट एलव मेलव सीएल सेपट प्रेम मे करुण इतकोटे प्रेम निरंतर तिबुनोत्तम मे लोके ये लोके दिखे सतुट सेपत विधी इध मेन मेक मेवा प्रेम गीत एतम अदकाले लमय हाने एक शातम प्रेम गंबूर धनी आगे मनसोलट हेमतीसे मेकिन का परया भोम मे आक्रमणशीली ओय ओय अभी मे कथाकरण अपे महाचार्य मे तुम्हें दीपला मे कथाकरण प्रेम इट हरिम मटसेलोट हरिम मे गांभीर प्रेमांत्यागे पत्ते प्रेम गांभीर प्रेमांत्यागे पत्ते मटसेलोट दंग सिद्ध विलाती हुगाट मे रूपवाहिनी विनाध्य अंतर्जाल मे परहार सा प्रेमांत्यागे प्रेम मटसेलोट कम गिहिलो अरे प्रेमवंत समाट एक गलपेन प्रतिचार दाखान पटांगना एक सतम मेके अभी अभी मे दखीन सुंदरत् मेके अभी मे दखीन मे महा आश्वादनीय गुणे पिरीला मट पे ओ सुत महत्व अगे किरीम बहु वटिन देखने गहनु पिरीमी मगे किरीम पिरीमी गहनु अगे किरीम अगे किरीम एक विविध क्रम तीन वर्णनातीन साहित्य की अन्म प्रेम गीत साहित्य गुत वीपुर वर्णना विशेष पिरी कांताओ वर्णना करपुआ कांताओ पिरी वर्णना करपुआ तीन अतम वीपुरम तीयने पिरीमीन विसीन कर्णुलाबन वर्णना कांता होया मे मई होया मे मैट अर उपमा मे कांत अर कद प्रेम कीर्ति प्रेम कीर्ति वर्ण विक्टर आत्मा इन गायन वर्णना मिहरी
කුරුල්ලන්ට ගී කියන හඬට ඔබේ කටහඬ දුන්න කොච්චර ලස්සන වේද ඒක නිසා ඒකද ඊළඟට ගලන ගඟකට රළ නගන්න ඔබේ කඳුලැලි දෙන්න ගඟේ රැලි නගනවා ඒකට කඳුලැලි දුන්නොත් තමයි මේක ඉරට හඳට එළිය දෙන්න ඔබේ හසකැන් දෙන්න ඔබේ සිනහව ඉරේ හඳේ එළියට වඩා එළියක් තිබෙනවා නේ නීල වලා සලු එලන්න ඔබේ කෙහෙරැල දෙන්න දේ දුන්නක හැඩය ගන්න ඔබේ net බැමි දෙන්න එතකොට මේ ඔක්කොගෙම කියන්නේ එයාගේ පංචේන්ද්‍රය හැම ඉන්ද්‍රියකම හැම අංගයකම තිබෙන විශේෂඥ විශේෂත්වය මේ සියල්ලම පරිසරයේ සබඳතාව තුළ දකින්නටත් වඩා සුන්දරත්වයක් ඔබ තුළ තියෙනවා කියලා. ඉතින් මේ අගය කිරීම මේ වර්ණනාව මේ විදියට සුන්දරව දැකීම ඉතාමත්ම වටිනවා මේ ප්‍රේමවන්තෙක් ප්‍රේමවන්තිය කෙරෙහි. නැත්නම් එයා මොකක්ද දන්නවද කියන වචනේ? එයාට මාව කිසි අගයක් නැහැ. එයාට මාව කිසි අගයක් නැහැ. මොකද හේතුව අගයක් නැහැ කියලා කියන්නේ. අපි කියමු ඔෆිස් එකක වෙන තැනක වැඩ කරනවා කියන ඔයා හරි ලස්සනයි බලන්නකෝ ඔයාගේ තියෙන මේ අමුතු පාටක් ඔයාට තියෙන්නේ මේ ඔක්කොම කියලා දවස් කීපයක් ගියාම අර මේ අපේ මහාචාර්යතුමිය කිව්වා වගේ එහෙම කවුරු හරි ලව් බෝම්බ එකක් දැම්මට පස්සේ මැන්දෙන් ඊට පස්සේ කල්පනා කරා අඩේ මෙයාට තියෙනවනේ මං ගැන මාරගයක් අපේ කෙනාට නේ මේක නැත්තේ කියලා ඊට පස්සේ යා කියන අපෝ එයාට නම් කිසි අගයක් නැහැ කියලා මෙන්න මේව තමයි අවසානයේ අර කියන ප්‍රේමවන්තයාගේත් ප්‍රේමවන්තයාගේත් පෙම් සපුවේ තිබෙන්නට ඕන චර්යාමේ චරිතමය ලස්සන ලක්ෂණ හරි ආකාර ක්‍රියාත්මක වුණේ නැති වුණා පාවම අවසානයේ අපි ගමන් කරන තැන බලපුවාම ප්‍රේම සම්බන්ධතාවල ගෑස් තියෙනවා බෝම්බ තියෙනවා නැත්නම් මොනවද නේද කඩු කිනි ඈ පාන් කෑලි තියෙනවා කඩු කිනිසි අරවම මේවා තුවක්කු බයිනෙත් අරවම මේවත් වැඩ කරපුවා තියෙනවා ඒ පාන් කෑලි කියනකොට මට මතක් වුණේ කතාව මට මේ මේවා කියනකොට නොඑක් දේවල් මතක් වෙලා එනවා අර පාන් දෙනවා කියලා කිව්වේ මම දැක්කත් හීරෝ දෙක තියෙනවා මේ අපි මාළුවන්ට පාන් දැම්මට මාළු දැන්නේ අපි පාන් එක මාළු කනවා කියලා ඉතින් අන්නේ අනේ වගේ තමයි ඔය මේ කාන්තා වර්ණන ගැනනේ කීවේ හැබැයි ගීත සාහිත්‍ය හොඳින් පිරික්සා බලපුවාම අපේ ගීත සාහිත්‍යනේ වටිනා යුග ගී එකිනෙකා වර්ණන කරගන්න ඔයා මෙහෙමයි නෑ නෑ ඔයා මෙහෙමයි ඒ වගේම දෙගොල්ල එක එක්කෙනාට විවේචනය කරගන්න ඒවත් තියෙනවා දැන් කොල්ල කඩ කඩ බොරුවට දෙනවා කියන එකේ වෙන එකක්ද තියෙන්නේ දැන් මේ වාද මේ ගැහණිය සහ පිරිමියා අතර ප්‍රේමයේ පිළිබඳව ඇති වෙන වාද පවා ගීතවල තියෙනවා ගීත සාහිත්‍යයේ තියෙන අපිට පුළුවන් වුණොත් අද දුර්මණලාවේදී දෙකක් තුනක් බලා ගන්න පුළුවන් ඒ අහන්න පුළුවන් වෙයි අපේ මාතෘකාව ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය මට අවසන් පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා සීවි ලක්ක ඇසිදිසි සරසවි තින්දිම දොරින් දොරට දොර මඩලාවයි अंतिम गीत वाट अत रसविंद इट पेरगे कुरुलांट गी गीते
අපි සුදත් මහත්තයා මතක් කරානේ මේ 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 අගේ කිරීම කියන එක. අගේ කිරීම කියන එක හරිම අපූරු සංකල්පයක්. ගෑනු පිරිමි අතර වගේම සාමාන්‍ය සමාජයේදී ගුරු ශිෂ්‍යයන් නේද ගුරු ගෝලයන් යහළු මිත්‍රයන් හැම වෙලාවකම වගේ මේ අගේ කිරීම හරි වටින දෙයක්. ඔය ඔය සමහර වෙලාවට මේ යහළු මිත්‍රය අතරත් අප්‍රසන්න ගතියක් එනවා සමහර අය ඉන්නවා එයා කරන්නෙම තමාව උස් කරලා අනික් අය පාත් කරනවා. ඕක අපේ බෞද්ධ දර්ශනයේ තියෙන අත්තුක්කංශනේ පරවම්බනේ කියලා. සමන් විඩු තියලා අනිත් අය පාත් කරනවා. ඕකට අර සාමාන්‍ය කතා බහේ තියෙන මං පොර න්‍යායය කියලා. ඒ කියන්නේ මං විතරයි පොර අනික් සියරම ඊට වඩා අඩුයි කියන එක. ඕකට අලුතෙන් ජාතක කතා කරලා දෙන මං පොර ජාතකය කියලා. ඉතින් ඕක ඔව් ඒ වගේ එකක් මේ සම්බන්ධයකදීත් ඉතාම මේ අසුබ ලෙස බලපාන්න පුළුවන්. එතන මං පොර වගේම අනිත් පැත්තකුත් තියෙනවා අනික් අයව වර්ණනා කළා මේ ළඟ ඉන්න කෙනාව වර්ණනා නොකරනවා නම් දැන් ඉතින්දී අර මේ සාමාන්‍ය සංකල්පයේ තියෙන්නේ ලෝකයේ සියලුම සුන්දර දේවල් එකතු වෙලා කාන්තාව හැදුණා කියන එක. නමුත් නමුත් ප්‍රේම කීර්ති ස්වභාවයෙන්ම එයා දකින්න අනිත් පැත්ත එයා කියන්නේ ලෝකයේ හැම සුන්දර දෙයක්ම හැදිලා තියෙන්නේ කාන්තාවගේ තියෙන අංගයන්ගෙන් කියලා. රෝස පාට කම්බුල් වලින් තමයි නෙළුම් පිපෙන්නේ. ඒක හරි අපූරු දර්ශනයක් ඉදිරිපත් කරනවා එයා. ඉතින් ඒක හරි පුදුම වර්ණනාවක්. ඉතින් ඒ ඒ වර්ණනාව වගේම මට මතකයි මේ අර තෙලමු ගහෙන් බස්සන්නම් බැරුව හිටපු ස්වර්ණමාලියටත් කියන්නේ හරිම ලස්සන වර්ණනාවක් සේකර ලියනවා. එහෙම නේද? ඒක basimo menavi obe namin saya bandimi vimanayen basimo menavi swarna maliye rubare swarna maliye swarna maliye dapagare sani dap obe bandimi vimanayin basinu menne ස්වර්ණමාලියේ කිව්වට බැඳෙන රූබර ස්වර්ණමාලියේ කිව්වම යාන්තම් බැස්සල කියන ලස්සනයි කියපුවම බයිනවා නේද දැක්කද වර්ණනා කරාම දිව්‍යංගනාවක් වුණත් බස්සන්න පුළුවන් කියලා තියෙනවා අර ගීතයෙන් කියුවේ ඒක ඇත්තටම මම දැන් ඉතුරු ටිකෙත් කාන්තාවක් වර්ණනා කරන්න පුළුවන් මම දැක්ක ලස්සනම වර්ණනාව ඒක නම් දිව්‍යංගනාවක්ම වෙන්න ඕන කියලා හිතෙනවා අර වැද්ද දැක්කම කිව්වේ ඈනම් ලෝලිය නොමවන්නේ කියලා මනමේ කුමාරි දැක්කම කියන්නේ ඒ වගේ වර්ණනාව හැම වෙලාවෙම මං හිතන්නේ ඒක බොරුවට නෙමෙයි ඇත්ත වශයෙන් කරන වර්ණනාව හුඟක් වටිනවා බොරුවට වර්ණනා කරනවා නම් සමහරු නේද බොරුවට වර්ණනාව කරොත් අර කොළඹ කාක්කා කියපු දේ තමයි කියන්න තියෙන්නේ ඔබට ලැවට ඉන්නේ මං කොළඹ කාක්කෙක් කියලා ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒක හරි වටින දෙයක් මේ වර්ණනාව නැත්තම් මියුචුවල් ඇප්‍රීසියේෂන් කියනවනේ දෙන්නට දෙන්න යම් අගෙයීමක් දැක්වීම
एक अमतक उनोत्म संहार विलावट इतने कैटलो कैथिल वर्णन हसन तव कारण मतक समाज विद्यात्मक कारण तेर एक विलावकना फरण कांतावना रखियावट याम पवा नवत्वस्था तीन पौल बलागन नम दट हिते पुद्गल अरे विश्रुत पौल तीन तत्व दंग यूनिट नंग न्यष्टिक पौल कुना तीन කාන්තාවක් වැඩට යනකොට යම් කිසි විදිහක තෘප්තියක් තියෙනවා හොඳට ඇඳ පැළඳගෙන යන්න පුළුවන් සමාජ ආශ්‍රයක් තියෙනවා යාළු මිත්‍රයෝ ඇති වෙනවා මේ මම හිතන්නේ සියලු දේම අපිට මානසික සහනය පතා තෘප්තිය පතා සිද්ධ වෙන දේවල් නමුත් කාන්තාවක් ගෙදෙට්ට හිර කරොත් මේ කාලේ දැන් ඉස්සරනම් විශ්‍රූත පවුල නම් ආච්චිලා සීයලා නෑදෑයෝ නැන්දලා මාමලා සියලු දෙනාම හිටියා වටේ නමුත් දැන් අර හුදකලා වෙච්ච පර්චස් පහක නැත්තම් ෆ්ලැට් එක කාන්තාවක් හිර කරලා තිබ්බොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් අර ළමයාගේ වැඩ කර කර වැඩ කර කර වැඩ කර කර හිටියොත් මං හිතන්නේ මම දැන් අවස්ථාව තියෙනවා හරිම තද මානසික පීඩනයකට පත් වෙච්ච අවස්ථාව තේන්සා මං හිතන්නේ අපි දැන් කාලේ කල්පනා කරන්න ඕන කලින් කල්පනා කරට වඩා ටිකක් වෙනස් විදියට අර අපිට තෘප්තිමත් විය යුතු දේවල් විය හැකි දේවල් අපි දෙන්නම මං හිතන්නේ ඒ දෙන්නම මේක ලබා ගත යුතු වෙනවා යම් කිසි ආකාරයකට දෙන්නම කැප කරන්න වෙනවා ඒ සිද්ධියට තව එකක් තමයි අපි සුදත් මහත්තයත් කිව්වා කල් යනකොට අර පේන්න පුළුවන් වෙන වෙන ලස්සන දේවල් ඒ වගේ බෝම්බපත් වෙන්න පුළුවන් ගෑස් දැන් කියන්නේ ඒ වගේ දේවල් ගැන එතෙන්දී අර තවත් කාරණයක් තියෙනවා අපිට සලකන්න දැන් අපි හිතමු ගෙදර ඉන්න බිරිඳ ඉතාම රූමත් උනත් නමුත් ඒ ස්වාමියාත් දකින වෙලාවට එයා ඉතාම මේ අපිරිසිදු විදිහට ඇඳගෙන ඉන්නවා නම් හරි ඒ ගැන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත්තම් දැන් ගොඩක් වෙලාවට ලංකාවේ කාන්තාවන්ට තියෙන දෙයක් තමයි පොදුවේ දරුවෝ බිහි වුණාට පස්සේ සමහරවිට ඒ ගෙදර වැඩ මැත්තේම එයා වෙහෙසෙනවා මිසක් තමාගේ රූපයේ පිළිබඳ සැලකිල්ල අත්තරින ගතියක් තියෙනවා සමහර අවස්ථා බොහෝ අවස්ථාවල ඉතින් එතෙන්දි මං හිතන්නේ අපි සැලකිලි මත් විය යුතු වෙනවා තමාගේ රූපයේ පවත්වාගෙන යාම පිළිබඳවත් විකාර කරන එක නෙමෙයි යම් මට්ටමකට සුන්දර ආකාරයට පවත්වාගෙන යාම පිළිබඳව ඉතින් එතෙන්දි මං හිතන්නේ එහෙම වුණොත් අර ඒ සුන්දරත්වය අපේ සුදත් මහත්තයා කිව්වා වගේ දිගටම අර වර්ණනා කරන්න පුළුවන් තත්වයක් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. ඔක බොහොම දරුණු විදිහට කියන අවස්ථාවක් තියෙනවා. නමුත් දැන් පාට බැස්සහම අපි දකින්නේ හැකි බොහොම ලස්සනට මේ මේකප් දාලා ඒ කියන්නේ වෙස් ගන්නගෙන යන ඉතාලම සමහරවිට අචේතනික වස්තු වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අර ඒ පැත්ත ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. महाचार्य तुम्हें पलवेदी में पलवेणी वटेदी में संधान करा अरे पेर तिवित तत्व मे विकाशेदी ताम थदीन बलपाल तीन कारण खटीर मे टेलीफोन मगे डिवाइस अस्ने मे मे पिलिबंद हरहा सिद्धवेन्न प्रेमेद कीन पिलिबंद अरे मे मेवलाने मतकरे प्रेम संबंधता वगे तीन वगे फेक् එතෙන්දී අපිට පෙන්වලා තියෙන හුඟක් ඔය මේ ශාස්ත්‍රයත් එක්ක වැඩ කරන වෛද්‍යවරු පවා හුඟක් වෙලාවට දැන් පහුගිය සතියේ තිබුණා ලංකාවේම මේ දිනපතා පාසල් පැමිණීම දරුවන්ගේ යම්කිසි විදිහක අඩු බවක් පේන්න තියෙනවා විවිධ හේතු නිසා ඒ පිළිබඳ දීප ව්‍යාප්ත පරිශ්‍රණයක් සැලසුම් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිශ්‍රණාංශයේ දැන් එතෙන්දී ඔය විවිධ පළාත්වල මේ කතා साकाच्या की विद्यमाई मई अंगने वगे दूर पलात्ल मे लमा गैप गनी चाइल प्रेग्नेंसी इतना बहुत पावती नीला बट मत का वैद्य रूप अवसर समाज वैद्य विद्या क्षेत्र वैद्य विद्या कम्युनिटी मेडिसिन पीलिबंध पर्यशन करना यह तोर तुर बलादी एक प्रधान मेवल मटीट टेलीफोन यू कीन मगर टेलीफोन हरह तमाइ ये संबंध संबंध वेला गैप गैंड पास अतर दिंदी पेन आप मेथुम केपु दे हरह सिद्धवे प्रेमेद रागेद कीन ये आतरी बहुम लंग संबंधता तीन प्रेमेण रागेन्तुर संधि
අචින්තය කිව්වහම මේකට විරුද්ධ වෙන විශාල පිරිසක් ඉන්නවා. එහෙම ඒවා නැහැ කියලා. නමුත් දැන් අර වගේ අවස්ථාවල අපිට පේනවා ඒ සම්බන්ධතාව පවතින්නේ රාගයේ සඳහාද ප්‍රේමයේ සඳහාද කියන ප්‍රශ්නේ තියෙනවා. මම හිතන්නේ දැන් වෙන්බීම් වල ප්‍රේම සම්බන්ධතා බිඳීම විවාහ දෙදරා යාමට නම් වර්තමානයේ ඔය සම්බන්ධතා කියන එක නැත්තම් දුරකතනේ හා සම්බන්ධ වෙන සම්බන්ධතා අනිත් එක තමයි ඒ කාලයට වඩා තව වෙනසක් තමයි මේ ආර්ථික ස්වාධීනත්වයක් කාන්තාවට තියෙනවා පිරිමියටම වගේ ඒක මගේ යාළුවෙක්ගේ මේ සම්බන්ධය කියන්නේ ඥාතියෙක් කියලා තියෙනවා දැන් මටම ගෙදරක් තියෙනවා නම් කාන්තාවක් තරුණ කාන්තාවක් මට ගෙදරක් තියෙනවා නම් මට රැකියාවක් තියෙනවා නම් මට කාර්යයක් තියෙනවා නම් මට තනියෙන් ටයර් එකක් මාරු කරගන්න පුළුවන් නම් ඇයි මං විවාහ වෙන්නේ කියලා මොකද එහෙම හිතන පිරිසකුත් දැන් ඉන්නවා ඉතින් ඒ නිසා මේ තාක්ෂණ මෙවලම් වල මෙවලම් හරහා සම්බන්ධතා ඒ වගේම ආර්ථික ස්වාධීනත්වය එක්ක තමයි මේ වෙන්වීම වැඩි වෙලා තියෙන්නේ සමහර වෙලාවට වෙන් වෙන්න තිබුණත් පෙර කාලේ වෙන් නොවි දිගට පවත්වාගෙන ගිය මේ 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 අවස්ථා තියෙනවා. ඒ නිසා සමාජයේ වෙනස්කමත් එක්ක මේ ගෑනු පිරිමි ප්‍රේමයත් ඒකෙන් සිද්ධ වෙන විවාහයත් විවාහවල පැවතීමත් ඒ සියල්ලම යම්කිසි ආකාරයක සම්බන්ධතා එකට බැඳිච්ච බවක් තිබෙනවා. මහාචාර්යතුමා මේ टायर का मारो करने पुलवाम होना है तो मैं ताल्लु करने उन्हों तेरे मगर करने ये कितना फोन कर लगे इन्ने करने पुलवाम का इन्ने फोन ने का तेरे दिया रहने ओया हरी लस्सा नहीं माचार तू मेरा तो ना किया ने पुलवाम है मैं किया ला तैती पहले क्यों किया समारो इतने हैं मैं क्यों पुहा हम मदन ने माचार तू मेरे का� බොම ස්තුති කියන ඇත්තද එන්න එපා ඕලං කරන්න කියපු ඇත්තද මේ වෙනකොට මං ආගෙන ඔයා නිකන් නර්ග ඔයා නාගීස් වගේ කෙනෙක් කියන මේවයි මේ ඌවටම අහුවෙන්නත් එපා ඌවටම අහුවෙන්නත් එපා මම මේ කියන්නේ සමහර අය ඉන්නවා එක දිගට 60කට විතර කියනවා ඔයා හරි ලස්සනයි නංගි කියලා කියන අයියලා සමාජයේ ඉන්නවා සෑහෙන ඉතින් ඔක්කොටම කියාගෙන යන ඔයා හරි මේ ළමයා හිතුවත් මේ අයියා මට ලස්සනයි කිව්වා ඈ මං ලස්සනයි හැම කවුරුත් ලස්සනයි කාන්තාව ලස්සනයිනේ හැබැයි මේ අයියා විතරක් වෙන්නත් පුළුවන් කිව්වේ හැබැයි අයියා මට මාර ආදරේ ඒ අයියා මට ලස්සනයි කිව්වා හැබැයි අයියා පෙළට 60කට විතර ලස්සනයි කියාගෙන දැන් ඉස්සර වගේ ලස්සනයි කියන ලියුම් ලියන්න ඕනේ අර මෙවලම් ඩිවයිසස් ඈ මේකෙ හිතිච්ච හැටියේ ලස්සනයි කියලා හිතච්ච හැටියේ SMS එකක් දාන්න පුළුවන් මටස් ගාල WhatsApp එකක් ගාලා ලස්සනයි කියලා ඔක ලියන්න ඕනෙත් නැහැ තියෙන පින්තූරයක් දැම්මම ඇති දැන් තියෙන emoji තියෙනවා ඈ මේ තියෙනවා අර heart එක තියෙනවා මොකක් හරි ලස්සනයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම ඔය පිරිමි ඒක කියනවා ඉඩ ලද තන පිරිමි ලස්සනන ලස්සනයි කියලා හැබැයි කාන්තාව එහෙම කියනවාද ඔයා ලස්සනයි අයියා කියලා එහෙම කියකි කතා වෙනවා ඇති ඔය කෙල්ලෝ කෙල්ලෝ එක තුනම හින්දි චිත්‍රපටි වල අර කේටිආරයා මෙයා කියලා ඕවා කතා වෙනවා හැබැයි ප්‍රසිද්ධියේ කෙනෙකුගේ මූණට කියනවාද කියන ප්‍රශ්නේ මට තියෙනවා මෙහෙම තමන්ගේ භාවයන් හැංගීම් හිතිච්ච දේවල් කියනවාද නෑ අපිට කියලා නැති බට ලස්සනයිට කියලා ඒක අපිට දැන්නේ නැහැ අපිට ඒක හොයන්න බෑ අපි දන්නේ නැහැ ඔය මේ ගැහණු ප්‍රේම කරන විදිය ප්‍රේමේ ප්‍රකාශ කරන විදිය සහ පිරිමි ප්‍රේමේ ප්‍රකාශ කරන විදිය අතර වෙනස්කම් තියෙනවා අය කියන එක ඉතින් අපිට කිව්වේ නැත්නම් මේ පොතපතේ අරම තියෙනවනේ මේක මේ මානසික ගනුදෙනුවක් එක්තරා විදිහක අර අපි ජීව විද්‍යාත්මකව කතා කළා මේ දෙන්නෙක් කියන එක මානසිකවත් දෙවිධයක් තමයි කියන එකත් පැහැදිලි වෙන දේවල් තියෙනවා ජේෂ්ඨ මහාචාර්යතුමනි මම කැමති ඇත්තට දැන් අපි කතා කරානේ මිනිස්සුන් වෙනස් වෙන එක ගැන දැන් අපි ඇත්තට බැලුවොත් ප්‍රේම සම්බන්ධතාවයක් හරියට ඒ කාලේ ගෙනිච්චොත් ඒක විවාහයකින් පටන් ගන්නවා අලුත් පියවර ඒ විවාහය තමාගේ ජීවිතය ඉවර වෙනකම්ම එසේ තියාගන්න නම් ලස්සනද තියාගන්න නම් ඒ දෙදෙනාගේම ලොකු මානසික සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්නට ඕනේ.
දැන් මනෝවිද්‍යාඥවරියක් වශයෙන් අපිව හම්බ වෙන්නේ බොහෝ අය රෝගින් වෙන්න පුළුවන්. නමුත් ඒ වුණත් අපි සාමාන්‍ය සමාජ යනකොට කට්ටිය ඒගොල්ලන්ගේ ජීවිත කතා අපිට කියනවා. ඒ නිසා අපිට ගොඩක් තියෙනවා මිනිස්යන්ගේ මේ ජීවිතවල මොකද්ද වෙන්නේ කියලා අත්දැකීමක්. අපි දැක්ලා තියෙනවා බොහෝ අය හැම කෙනාම නෙවෙයි ඒක බොහෝ අය මේ බැන්දට පස්සේ කාලයක් ගියාට පස්සේ අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ බොහෝ දේ සම්බන්ධයේ ඉන්නේ සමාජයේ මොනා කියයිද දන්නේ දුකයි මෙතන තියාගෙන ඉන්න. නමුත් වෙන් වුණොත් කොහොමද මගේ දරුවන් බලාගන්නේ? ඒගොල්ලන්ව උගන්වන්නේ කොහොමද? සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? නැත්නම් අම්මා තාත්තා කෙනා මොනවා වුණත් වෙන් වෙන්න එපා පුතා. අපිට ලැජ්ජාවක්. ඉතින් එහෙම තත්වයක් තියෙන නිසා සමහර අය සහන් කට්ටියක් ඉන්නවා මේ දුකෙන් ඒ සම්බන්ධයෙන්. නමුත් ඒත් එක්කම අපි අහතන දැන් මේ මහත්මා කියෝ වගේ සුනිල් ශාන්තයන් තමාගේ බිරිඳට ඒ කියපු ගා ඒ වගේ සම්බන්ධතාවක් තියෙනවා. නමුත් ඒ වගේ සම්බන්ධතාවයක් ගන්න නම් ඒ දෙපාර්ශ්වයේ සෑහෙන මානසික සෞඛ්‍යකින් ඉන්න ඕනේ. ඒකේ ලක්ෂණ ගොඩක් තියෙනවා. මොන වගේ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා. හැබැයි එක ලක්ෂණයක් ගැන මම කියන්න කැමතියි. මම ඒක දැක්කේ Facebook එකේ පොඩි post එකක් තිබුණා. ඒකේ තියෙන්නේ ඒ කාන්තාවක් බස් එකකට ඉන්න ඔයාගේ පිටිපස්සේ හැට්ටේ සාරිය ඇඳගෙන. ඒකේ තියෙන මේ දෙබස තියෙන්නේ එයාගේ මහත්යත් මං හිතන්නේ නෝ බස් හෝල්ට් එකට එලා. ඊට පස්සේ මේ කාන්තාව කියන සෙනේ ඔයත් ආව අපි යමු. ඊට බස් එක යනවා. ඉතින් සෙනේ කියනවා එයාට ඔයා ඉස්සරහින් නගින්නකෝ. ඉතින් ඒ දෙන්නම දැන් අපිට දැන් තේරෙනවා මෙතන මේ සෙනේ හරි ආදරේ මෙයාට බිරිඳට කියලා. ඉතින් මෙලොන් ගෙදර ගියා. සෙනේ වාඩි වුණා ඉස්සරහ ස්තූපයේ පුටුවේ. නෝනා ගියේ ඇතුළට යර්ථේ එකක් හදලා දෙන්න. සෙනේ දැන් තේක බොනවා. तो नो दें खेम हदन पटांग रे दूल दिन्नो होंम वर्क उदाऊकर से एक आंता सेने आने सेने लमा दिन होंम वर्क मम्मी आने मट में होकर ओया कर मट हरी महान सी दें अपने पीनो विनस दें ए दिन नम रक्षा वक्कर मुद्दा अड़गना गिदरगिनी अन्न नम गिदर आवट पास हेन्दे भी सेने महान सी अति एक बोनो अरे उन्न ओने लमा दिन होंम वर्क कर होंमवर्क कलिव सेने अने खमु अयो अदात मेवद हदवे ये हदवे मेवाने अने सेने वाले सीने हदान मे खेम लेसी मट मेव खान बे तें अपिट फेनवा अरे लसन प्रेम संबंधता विवाह के गिहाम इतना गुडा वग खीमती है ना लामा भी स्कूल गे नहीं आनो ट्यूशन पंतरियावानो ने इस मुद्दा इकतुकरानो ने ए ए हेमदयात्म करण खोट ඒ සම්බන්ධය පළුදු වෙන්න පුළුවන්. ඒ අර වගකීම් වැඩි නිසා. බොහොම කෙටි පොඩි සම්බන්ධතාව තමයි ලස්සන්ට ගෙන යන්නේ. ඉතින් දැන් මේ මේක අහගෙන ඉන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන කෙනා අර කාන්තාවගේ වගේ තත්වයට පත් වුවොත් වෙන්නේ සම්බන්ධයක් කියලා දෙයක් තියෙනවා. විවාහයක් කියලා දෙයක් තියෙනවා. හැබැයි ඒක ඇතුළේ තියෙන්නේ අതൃප්තකාරී තත්වයක්. ඉතින් ඒක හදාගන්න දෙපාර්ශ්වෙම යමු වෙන්න ඕනේ. නමුත් අපි දැකලා තියෙනවා හසන්ත දෙපාර්ශ්වයේම යොමු වෙන ප්‍රවණතාවයේ ටිකක් අඩුයි අපි සමාජ. දැන් අපි මම මනෝවිද්‍යාඥවරයෙක්නේ. අපි තිනවා මැරිටල් කවුන්සලින් කියලා. කපල්ස් කවුන්සලින් කියලා. ෆැමිලි කවුන්සලින් කියලා. නමුත් මගේ අත්දැකීමෙන් වෙන රටවලට වගේ නෙවෙයි අපේ ඒ වගේ දේවල් ඒ වගේ සේවාවන් ගන්න එන ප්‍රවණතාවය ටිකක් අඩුයි. ඒකට හේතුන් ඇති. නමුත් ඒ වගේ සේවමට යන්න එක අවශ්‍යයි. තමගේ පෞ ජීවිතය ලස්සනින් තියාගන්න. හොඳයි. කතිකාචාර්ය තිලක්සි පද්මසිරි මහත්මේ. මම මේ සාකච්ඡාවේ මේ තියෙන අවස්ථාවට යම් අදහස් ටිකක් එකතු කරෝතින් දැන් අපි මේ සාකච්ඡාවේ ආවා අගය කිරීම වර්ණනාව ඒ වගේම විවාහයෙන් පස්සේ පිරිමියා පවුලේ ටිකක් අර ඉඩ පර කඩ බලාපොරොත්තු වීම මේ වගේ දේවල් අපි මේ සාකච්ඡාව තුළ කතා වුණා. එතකොට මට එක දෙයක් මේ මහාචාර්යතුමිය කියපු දෙයත් එක්කම එකතු කරනවා නම් කෑම එක හැදුවම ඒ කෑම එකට රසයි කියන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. හැබැයි සිතුවිල්ලයි වැදගත් වෙන්නේ. මේ කෑම එක අනේ ඔයා මහන්සි වෙලා කෑම එක හැදුවනේ. ඔය වචනය ඔය වර්ණනාවම ඇති අපිට විවාහයක් ආරක්ෂා කරගන්න. එහෙම නැත්තම් අපි ඉස්සර කාලේ කතාවල නම් කියන දරුවන්ගේ අම්මා. මේ දරුවන්ගේ අම්මා
right godak welawata api dakina de thamai me varnanawa kiyana ekata wedi welawak yanne neha habai api hitana eka awashya ne දැන් ඕන්නේ නැහැ දැන් විවාහ වෙලා ඉන්නේ අපි මේකේ දැන් අපිට ඕන්නේ නැහැ කොහොමත් ඉතින් ඕනා ඉන්නවනේ නැත්තම් කොහොමත් මහත්යා ඉන්නවනේ අපි අපිට හමු වෙලා තියෙනවා විවාහ වෙච්ච මේ යුවලවල් විවාහයෙන් පස්සේ මම ඔයාට ආදරේ කියන එකවත් කියලා නැති අවස්ථා ඒක කියන්න කියලා කිව්වම මේ ආදරයෙන් ආදර සම්බන්ධතාවයකින් විවාහ වෙච්ච දෙන්නේ හැබැයි ඒ දෙය කියන්න කියලා කිව්වම ඒක ලොකු ගැටලුවක්. ඒක කියාගන්න පුරුදු නැහැ. ඒක වචන වලින් නොකියුවට වෙන විදි වලින් කියනවා ඇති නේද? වෙන විදි වලින් කියනවා ඇති. හැබැයි හසන්ත මහත්මයා ගැටලුව තියෙන්නේ වෙන විදි වලින්. දැන් උදාහරණයක් විදියට මේ හොඳම උදාහරණේ මහන්සි වෙලා ආව ගමන් ගිහිල්ලා තේකක් හදලා දුන්නා. ඒ ඇගේ ආදරය ප්‍රකාශ කිරීමක්. රයිට්? නමුත් එතනට අර වචනයෙන් ප්‍රකාශ කිරීමත් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒකනේ අපි ලස්සන නෝන ලස්සනට ඇඳලා ඉන්න වෙලාවට අදනම් ඔයා හරි ලස්සනට ඇඳලා කියන එක නැත්තම් මම ලස්සනට සාරිය ඇඳලා ඉන්න වෙලාවට ස්වාමි පුරුෂයා කිව්වේ නැත්තම් අද ඔයා ලස්සනට ඇඳලා නැහැ කියලා ඔෆිස් එකට ගියාම වෙන පිරිමි කෙනෙක් කිව්වටින් ලස්සනට සාරිය ඇඳලා කියලා අතනදී අපි සංසන්දනය කරනවා අච්චර මම හොඳට ඇඳලා හිටියා මහත්තයා කිව්වේ නැ මේ අමාත් එක්ක වැඩ කරන එක්කනානේ කිව්වේ හිතන්නේ නැති स्वामी पुरुषयाति आदनम हरि लसनायकन के नमूत मे वचनयट हरवीमट अपे पुड़ी हरी वर्णनाव तोर गाने कोहोमद कियने का හරිවර්ණනාව තෝරගන්න පුළුවන් නම් අපිට ඇත්තටම ගැටලු ප්‍රශ්න වලට යන අවස්ථාව ඉඩකඩ අඩු වෙනවා. ඒකට හොඳම දේ තමයි තමන් පිළිබඳව තමන් ඇති කරගෙන තියෙන මේ ඇගීම අපි කියනවා self value කියලා. මම මං ගැන තියෙන ඇගීම ගොඩක් වැදගත් වෙනවා තව කෙනෙක් මාව බොරුවට වර්ණනා කරනවාද කියන එක තේරුම් ගන්න. එහෙම බොරුවට වර්ණනා කරනවා නම් මට තේරෙනවා එතකොට හැබැයි මම ඉන්නවනම් මං ගැන අඩුතක්සේරුවෙන් තව කෙනෙක් මට බොහෝම ලොකු ඇගීමක් කරනවනම් මම ඒ උගලට ටක් ගාලා අහුවෙන සම්භාවිතාව වැඩි. ඉතින් එතකොට අපි මේ වැඩසටහන බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන දේ තමයි ඔබ පිළිබඳව යම් තක්සේරුවක් තියාගන්න. ඔබ මේ වෙනකොට ජීවිතේ ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා. මේ ආපස්සට හැරිලා බැලුවොතින් අපි ජීවිතේ ළඟා කරගත්තු දේවල් අතිමහත් හැබැයි අපි ළඟා කරගත්තු දේවල් අමතක කරලා තමයි ගොඩක් වෙලාවට නැති දේ ගැන හිත හිත ඉන්නේ. මං ගැන මගේ වැලියු එකක්, self value එකක් තියෙනවා නම් මට තේරෙනවා මම බොරුවට රවට්ටන්න ද උත්සාහ කරන්නේ නැත්තම් මගෙන් වාසිව ප්‍රයෝජනයක් ගන්න ද උත්සාහ කරන්නේ කියලා. ඒ වගේම අපි පැකිලෙන්නේ නැතුව අපි එකිනෙකාට ආදරේ ප්‍රකාශ කරන්න එකිනෙකාගේ දියුණුව උදෙසා වැඩ කරන්න මොකද ප්‍රේමය කියන එක දැන් අපි මේ සාකච්ඡාව එක මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ ප්‍රේමය මුලින් අපි කතා කරේ ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය එතකොට මේක දැන් අපි ඇවිල්ලා ඉන්නවා මේ ප්‍රේමය පවත්වාගෙන යන්න මොනවද හේතු සාධක වෙන්නේ කියන එක එතනදී අපි හැම වෙලේම මහන්සි වෙන්න ඕන අනිත් පුද්ගලයාව ගරු කරන්න අගය කරන්න වර්ණනා කරන්න හරි වැරද්ද දැක්කම ඒක බොහොම ආදරෙන් කියලා දෙන්න ඒක ඔයාගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ නෙවෙයි කියලා හිතන මට්ටමට එන්න ඇති වෙන්න එතනදී ආදරේ හරිම සුන්දරයි දැන් අතින් දෙර වර්ණනාව කියනකොට අර ඔෆිස් එකේ එක්කෙනා කිව්වට සාරි ලස්සනයි කියලා සමහර වෙලාවට ස්වාමියා කියන්න පුළුවන් ඕක හොඳයි හැබැයි ඌට වඩා හොඳයි දම්පාට කැන්දනම් කියලා කියන්න පුළුවන් මොකද එයාට දැක්ම වෙනස් හරි අනිවාර්යෙන් अरे दें अभी कथा करानी हसन तर दें मूल काले प्रेम विवाह पशु विवाह पशु तीन देवल कथा कर महाचार्य तुम्हें बहुम लसन कहुमद ये विवाह पशु अति मठ मतक सुधा अरे जिस सिमी नवीत अम्मा के अम्मा के मिस ओब मगे बिरी मतक ताता एक हरिम लसन की विवाह पशु अति स्वामी दकी दिखी ताता उनत मा बत
सारे करन अम्मा नुबाई नुब मग दरुबल रखिन ताता उनत माबत सारे करन अम्मा नुबाई नुब मग दरुबल තුමාම දොරමඩලාවේදී ওই ගීය ගායනා කළා අපේ ප්‍රධාන සම්පත්ධාරියනේ අර කන්තුරුවේ මහත්තුරු වර්ණනා කිරීම ඒක ඉතා හොඳ වැඩක් හැබැයි මේ මහත්තුරු තමන්ගේ නෝනාව ඒ විදිහට වර්ණනා කරනවාද කියන එකත් පොඩ්ඩක් ඔයලා බලන්න ඕනේ ගෙදර ඉන්න තමන්ගේ නෝනාට බැන අඬ ගහලා ඔක්කොම තියෙන විවේචන තේරම කරලා කන්තුරුවේ ඉන්න ලස්සන නෝලාට වර්ණනා කර කර ඉන්න ඇත් ඉඳ හිට ඉන්න බව අපට වාර්තා වෙලා තියෙනවා රට කපටි ඈ ඒවත් ඒක වෙනම විශයක් සුදා සමරසිංහ මහත්මයා මට මේ මතක් වුණා දැන් जोन ग्रे नमति मे मनोविद्याज्ञ की मे प्रेम तटाक दहायक तीन के मिनसु जीवित लव टैंक्स टेन लव टैंक्स इतकोट मे प्रेम तटाक दहाय अभी पटंगत जीवित पटंगत मरने दक्वा मे बेदल तीन काल परास्यान इतकोट इक काल परास्या टहुन मे विवाह जीवित काल टैंक्स दिखा कहुन इतकोट अवसान अंगीत मरने दक्वा देदन जीवत्न अवसान मे लव टैंक इन दिना इतकोट मे अत्र एट मे दिदना अत्र प्रेम वयकीन विधि हेट पवती मे तटाक दहाय संपूर्ण कर समहरा पलवीनीक देवनीक पहिंग हयिंग हेलिन पहिंग हयिंग गील की अन्नी समहर लाट विवाह वेला बोम कटिकाले विवाह मुख्यान्नी अत्र मुल अवरदू पहा तमाई मंगिता मे मनोविद्या क्षेत्र इन अपे वैद्य महाचार्य तुम्हें वैद्य तुम्हें दाँडो मुल अवरदू पहातमय अरे अमार अल्लगण ईट पासे एक हुद आदरे किंग तेरों गणीम किंग अन्योन्य अवबोध्य किंग गमंकलो इतर टैंक्स पहा हय हतर हदागंड बोलवा इतनी सा मठ मत कि मेविला आचार्य पंडित अमरदेव इधा गायन कल गीयक्ति मे प्रेम तटाके मे कई मेनिके वज्र बालसूर्य कृतमा मुलिंग मैं गायना कले पशु विविध गायन शिल्पी सम गायना कला मैं मिनी कैट देख लाई म
मालु पेटाऊ में दिवगन ने प्रेम तटा के चंपा चंपा खेलाई मैंने कहना महाचार्य भक्त विधान गवीन बहुम में पेम्बर हिना वक दे महांड हसन तो मगे मगे प्रियम चंपा बलू चंपा बला හොඳයි ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය එක තමයි මාතෘකාව මට අවශ්‍ය දෙන්න පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සීවි ලක් ඇසි දිසි සරසවි තින්දිම දොරින් දොරට දොර මඩලාවයි अभी कथाकर विधिम वसंत महत्व अरे ज्ञान प्रेम प्रेम की मिथना बल को अरे प्रेम की अई महारे मेम आवे की पटंग पसे थिंग दिव्य गंगा भी हबल मुलिम महानी अई आवे की आरक्षा फिलीम इतकोट सर की तीन तीन सर दिगुलांगे बल कांतावा कुगा बलापुर आरक्षा अणित एक इसल गीते प्रेम तटाकी कांता ओबे उलियाई पुल उलियाई हरिट वेव इवराई बल इदे वेनसक मटपी नैगीला अरे वेव इवरे मे जलखंद आरक्षा दिन वगे ओबे पुल उल तल ये दिखम इकट पे आट दिन सवबोधक दिनाम अनी तम कांता सुंदरत्व वर्णनाव इवागेम आरक्षा क्रीम पोषण ताता उनात्मा बत सरीकरण उबतमय अम्मा मगे दूधर बलागण इतना भूमिका अधिक संपूर्ण अपिदेगुल्लांगे जीव विद्या हदिरती ओय दिखट गलपन विधि एक शेखर की लमद दिथन पुड़ उडट भरे बिलिंद पुतुट किरीदेन पुल उकल सिहि निगट लभि बिलिंद पुतुट सुव यहन तन इन सह जीव विद्या संपूर्ण हदिरती ईरंग परंपरा अतिर शनिवंत धरपरपुर अतिरी पीलिबंद जीव विद्या सहयोग दुकान आप समाज में रक्षण सामजे विशिंतम या पुरुष एक बाट पत्क
කාන්තාවකට පත් කරන්න. ඉතින් ඒ දෙගොල්ලන්ගේ තියෙන අවශ්‍යතා යම් විදිහකට හෝ හඳුනා ගන්නවා නම් ඒ වගේම සමාජයෙන් එන බලපෑම් කොයි විදිහටද හඳුනා ගන්නවා නම් මම හිතන්නේ මේක පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මේ හට ගන්න ප්‍රේමය. ඒ නිසා අර ප්‍රේමය කියන්නේ එකක් විවාහය කියන්නේ ඒකේ දිගුවක් උනාට මා හිතන විදිහට නම් ඒ දෙකේදී අපේ තියෙන වගකීම් බලාපොරොත්තු දෙන්නගේ තියෙන සම්බන්ධතා බෙදා හදා ගැනීම සියල්ලම වෙනස් වෙනවා. ප්‍රේම කරන කාලේ නම් අර සෙනේට හවසට මහන්සි වෙන්නේ නැතුව ඇති. මොකද විවාහයෙන් පසුව සෙනේට මහන්සි දැනුණට ප්‍රේම කරන කාලේ නම් හැන්ද වෙනකම මහන්සියක් මහන්සියක් නොදැනෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල අපි හරියටම යම් පමණකට හෝ අවබෝධ කරගෙන හිටියොත් අන්‍යෝන්‍ය සුහදතාවයේ සෙනෙහස තියාගෙන ගියොත් මං හිතන්නේ නකුල පිතා නකුල මාතා වගේ ඒ අය විවාහයේ අගට ගිහිල්ලා බුදුහාමරණ වෙලා කියනවානේ ස්වාමීනි අපි දෙන්නට පුළුවන්ද සංසාරේ පුරාවට මේ විදියට ඉන්න කියලා. එතකොට බුදුහාමරු කියන්නේ අර දැන් හිතනවා වගේ එකට දිවිනහ ගත්තොත් ආපහු හම්බ වෙන්න වගේ මේ ලෝකේ බැරි හින්දා අපි දෙන්නම එකට දිවිනහ ගමු අපි ලබන ජීවිතේ හම්බ වෙන කෙනාවත් බුදුහාමරු කියන්නේ එහෙම නෙමේ. ඇත්ත ඔබ දෙපළට දිගටම යන්න පුළුවන් සම ඡාග සම ප්‍රඥා සම සීල තියාගන්න එක ගන්නට ජීවිතේ පවත්වාගෙන යන්න. එතකොට ඔබට සංසාර පුරාවට මේකට ඉන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණ තමයි අපේ බෞද්ධ සාහිත්‍යයේ අර දීපංකර පාදමූලේ සුමේද තාපසව මඩගොඩේ වැටිලා ඉන්නකොට මේ සුමේද තාපස්සේ මේ සාරා සංකේ කල්පලක්ෂයකට පස්සේ බුදු වෙනවා කියද්දි අර චිත්‍රවල පිරිස අතරේ මල් මිටියක් තියාගත්ත කාන්තාවක් ඉන්නවා. ඒ තමයි යසෝදරාව. ඒ යසෝදරාව සාරා සංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ අර දෙන්නගේ සම්බන්ධතාවය පවත්වාගෙන ගිය හැටි මේ ජීවිතේ නෙමේ සංසාරේ පුරා පවත්වාගෙන ගිය හැටි අපිට හොඳට කියලා දෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය දැන් හසන්ත අපේ මනුෂ්‍ය ජීවිතයේ එක එක කොටස් තියෙනවානේ. එක කොටසක් ගැන තමයි අද කතා කරච්චා මේ ප්‍රේම සම්බන්ධතා සහ විවාහය. ඊට අමතරව තියෙනවා අපේ මිත්‍රත්ව, අපේ රැකී රක්ෂාව, අපි කරන ඉගෙනි ගැනීම, ඒ වගේ දේවල් තියෙනවා. දැන් ඒක අංගයක් ගැන තමයි අපි කතා කරේ. දැන් අපි දන්නවා අපි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයක්නේ, අවුරුදු 75ක් 80ක්. අපි බොහෝ දෙනා ඇටිස් මම ඒකෙන් දෙතුන් දසක් සෑහෙන ජීවත් වෙලා. දැන් මනෝවිද්‍යාවේ දන්නේ එක එක රාමුවක් තමයි යම්කිසි කෙනෙක් වයසට පත් වෙනවත් එක එයා හැරිලා බලනවා. එයාගේ ඒ ජීවිතයේ එක එක කොටස් එයා කොහොමද කරගෙන ආවේ කියලා. ඒතරේ වයසට ගියම් තමයි මේක වෙන්නේ බොහෝ විට. ඊට ඉස්සෙල්ලත් වෙන්න පුළුවන්. හැරිලා බලනකොට ඔබට තෘප්තියක් තියෙනවා නම් ඔබගේ ඒ ඒ අංග විවාහය මිත්‍ර මිත්‍රයා වැඩ පොලේ ඔබ හිටපු හැටි අසල් වැසියන් එක්ක ඔබ හිටපු හැටි ඔබ ඉගෙන ගන්න කාලේ ඒ ඒක ක්‍රම කරේ ඒව හොඳින් යහපත්ව ගුණධර්මත් එක්ක ගෙනිච්චනම් ඒ පුද්ගලයා වයසට ගියාම බොහොම සුන්දර සාධවතක් තියෙන සතුටින් ඉන්න පුද්ගලයෙක්. දැන් අපි විවාහයයි ප්‍රේම සම්බන්ධතාවනේ මෙතන කතා කරන්නේ. දැන් සමහර විට ඒ ඔබගේ ඒ තියෙන මේ අහගෙන පුද්ගලයාගේ ප්‍රේම සම්බන්ධතාව හෝ විවාහය එච්චර සාර්ථක නොවන තත්ත්වයක තියෙන්නට පුළුවන්. එහෙමත් ඉන්නවනේ අපි හැම කෙනාටම ඒ හේතු නිසා සාර්ථක නොවෙනවා. සමහර අවස්ථාවලදී ඒ ප්‍රේම සම්බන්ධතාව කඩන්න වෙනවා, කැඩෙනවා. අපි උපදෙසුත් දෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ශාරීරික වශයෙන් හිංසනයක් දෙනවා නම්, මානසික වශයෙන් හිංසනයක් දෙනවා නම් අපි කියන එක වෙන් වෙන එක වඩා හොඳයි. මොකද එක්කෙනෙකුට හානියක් වෙන නිසා. නමුත් එහෙම නැත්තම් පුද්ගලයෙක්ගේ සම්බන්ධය ඕකේ තත්වයක තියෙනවා නම්, එහෙනම් අද අපි මේ සාකච්ඡා කරපු යම් යම් කරුණ කාරණා අගයන එක, ඉවසීමෙන් ඉන්න එක, ඒ පුද්ගලයා ඉස්සරව ප්‍රේම කරනකොට මම ඇත්ත එක මෙහෙම හිටියේ. දැන් මම සෙනෙහ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඒ වගේ මම ඉන්න. ඒ වගේ දේවල් අපේ ජීවිතයට ගත්තොත් දැන් තියෙන තත්ත්වයට වඩා උසස් තත්ත්වයට ගන්න පුළුවන්. ඒතර ඔබ වයසට ගියාම හැරිලා බැලියම දැන් 80%ක් මම දුන්න මගේ එෆර්ට් එක වීරය කරා මගේ සම්බන්ධය මෙතනට ගේන්න කියලා සතුටක් ඇති කර ගන්නට පුළුවන්. කතිකාචාර්තුමේ
ඇත්තටම මේ ප්‍රේමය කියන්නේ අපි කවුරුත් එකතු වෙලා එකග වෙන දෙයක් නේ බොහොම සුන්දර දෙයක් කියන එක නමුත් ප්‍රේම කරන්න පුළුවන් හැබැයි ප්‍රේමය දිගටම පවත්වාගෙන යෑම තමයි අපහසු කියන එක අපි හැමෝම කතා වුණා. ඒ වගේ මේකට කළ යුතු දේවල් තමයි අපි මේ මෙච්චර සාකච්ඡා කරේ. මේක තියාගෙන යන්න ඉස්සරහට කොහොමද මේ ස්පාක් එක තියාගෙන කන්ටිනියු කරගෙන දිගටම අරගෙන යන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරේ. එතනදී මම කැමති අපේ ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩයක් විදිහට දෙන්න හැඟීම් වලට වහල්වීම ප්‍රේමයේදී අපි නොකල යුතුම දෙයක් හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව ඔබට අවශ්‍ය කරන ඔබ බලාපොරොත්තු වෙන ඔබ යම් ජීවිතය පිළිබඳව අදහසක් තියෙනවා නම් මම මේ වගේ ජීවිතයක් තමයි මට අවශ්‍ය වෙන්නේ කියලා අන්න ඒ ආකාරයට ගැළපෙන ප්‍රේමයක් සොයා ගැනීම තමයි කළ යුතු පළවෙනිම දේ. මුලින්ම අර පොඩි පොඩි අවස්ථාවන් වලදී තේරෙනකොට අර අපි කියනවානේ පස්සේ හරියයි. මේක මම පස්සේ හදා ගන්නවා. බැන්දට පස්සේ හදා ගන්නවා. මෙයා ටික දවසක් යනකොට මේක වෙනස් වෙයි. එහෙම දේවල් අපි ගොඩක් වෙලාවට දකින්න හරිම අඩුයි. ඒ කියන්නේ එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා තමන්ගේ වුණාට පස්සේ අර නිදහස තවත් එයාට තියෙනවා. කාන්තාව හෝ පිරිමියා දෙපාර්ශවයෙන්ම අපි දකින දේ තමයි මුලින්ම යම්කිසි දේවල් ලක්ෂණ ටිකක් පෙන්නනවා නම් ඒක ඒ පණිවිඩේ දැඩි ලෙස අර ගන්න ඕන. දැඩි ලෙස අරගෙන ඔබට අවශ්‍ය කරන්නා වූ කෙනා නෙවෙයි නම් ඕන වෙලාවක ආපස්සට ගිහිල්ලා සම්බන්ධතාවය ගැන සිතා බැලිය යුතුයි. ඒ වගේම සම්බන්ධතාවයකට ඔබ ගියා නම් මොකද මේ අපි සෑම කෙනෙක්ගෙම සම්බන්ධතා මේ එක හා සමාන 100ට 100ක් සාර්ථක දේවල් නෙවෙයි. හැමදාම මේ අපි hina වෙලා සතුටින් ඉන්නේ නැහැ. ගැටලු ප්‍රශ්න එනවා ජීවිතේ දේවල් වලට මුහුණ දෙන්න ඕන. දරුවන්ගේ ප්‍රශ්න වලට එනවා. ඒ දරුවොලට දුක් වෙනවා, අපි ලෙඩ දුක් වෙනවා. එහෙමනම් ඔබ යම් කිසි මට්ටමකින් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා නම් ඒකට මහන්සි වෙලා ඉදිරියටත් කරගෙන යෑම අත්‍යවශ්‍යයි. එතනදී අතෑරලා දැමීම සුළු සුළු වැරදි නම් තියෙන ඒව හදාගන්න. හැබැයි මෙතුමිය ප්‍රකාශ කරපු විදිහට දැඩි ප්‍රශ්නකාරී ගැටලුකාරී සම්බන්ධතාවයක් නම් ඒක ගැන සිතා බලා ඒකට කළ යුතු දේවල් කළ යුතුයි. හැබැයි අපි දකිනවා මේ sannivedana ප්‍රශ්න මේ වයිෆ් පොඩ්ඩක් මට වැඩි ටිකක් ප්‍රොමෝෂන් එකක් වැඩි වුණා. එතකොට ටිකක් මහත්තයාට දරා ගන්න බැරි ගතියක් තියෙනවා. නැත්තම් හස්බන්ඩ් ස්ටඩීස් කරමේ අධ්‍යාපන කටයුතු කරන්න පටන් ගත්තා. වීකෙන්ඩ් එකේ ගෙදර නැහැ. ඉතින් එතනදී ඔබ තේරුම් ගන්න ඕන මේ අපේ පවුලේ අභිවෘද්ධිය උදෙසාමනේ මේ දේවල් සියල්ලම කරන්නේ. එහෙනම් අපි අන්‍යෝන්‍ය අවබෝධයකින් කැපකිරීමකින් ඒ වගේ අවස්ථාවන් වලදී අපිට සිතා බලන්න පුළුවන් ප්‍රේමය විවාහය අපේ පවුල කියන එකකේ සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. ඒක නිසා ඕන වෙලාවක තමන් හැම වෙලෙම අවධානයෙන් ඉන්න ඒ වගේම අවශ්‍ය වෙලාවේදී සේවාවන් ඕන තරම් තියෙනවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ අපිට ළඟා මේ යන්න පුළුවන් මෙතුමියත් ප්‍රකාශ කරා ලංකාවේ බොහොම අඩු ප්‍රවණතාවයක් තියෙන්නේ ෆැමිලි කවුන්සලින් මැරේජ් කවුන්සලින් කපල් කවුන්සලින් වගේ දේවල් වලට යන ගොඩක් වෙලාවට අපිට එන්නේ ප්‍රශ්නේ උත්සන්නම වුණාම තමන් ජීවිතේ නැති කරගන්න ගියපු වෙලාවට නැත්තම් තමන්ට හානි කරගෙන ඒ මට්ටමට එන්නේ නැතුව ඔබට සේවාවන් වලට ළඟා වෙන්න පුළුවන්. ඒ සේවාවන් අපි දන්නවා අපේ මේ රජයේ රෝහල්වල ඔබට ඕන අනිවාර්යයෙන්ම සොයා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ දේවල් වලට ළඟා වෙන්න ප්‍රේමයේ සුන්දරව අපි විඳිමු. ඒක තමයි මගේ අදහස. හොඳයි. විශාද සුදත් සමරසිංහ මහත්තයා. ඔව් දැන් මේ කියන අපේ තේමාවත් එක්ක බැලුවාම ගීත සාහිත්‍යයේ තිබෙනවා ගීත රාශියක්. ඉතින් අපිට මේ වැඩසටහනේදී ඔක්කොම එකසැරේ ගායනය කරන්න ඉඩ නැහැ. ඒ නිසා මම කැමති දෙදෙනා ඉතාම ආදරණීයව අගය කරන ගීයක් තිබෙනවා මේ මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතෙවිල්ලෙන් කියලා. නිරංජලා සරෝජිනී අභිවර්ධන බාලසූරිය මේ දෙන්නා ගායනා කරපු ගීයක් අපි එතනින් පටන් ගමු. වෙන කිසිවෙකු ගැන සිතන්නේ
මුහුණයි වෙන කිසිවෙකු දකින්නේ දිනුවනට ඉඩක් නැහනේ සරල් මෙදුරේ කඳුරල් නැවතී කාලය ගැන පවසයි දීදෙන පියුමන් දයුලන තුරුවල් මට ඔබ ගැන පවසයි වසන්තය කියන්නේ අනේ හිතුවොත් දෙන්න අපූර්වට මේ ගමන යන්න පුළුවන් මොකද හේතුව වසන්තය කියලා කියන්නේ මේ අපේ ඍතු හතරක් ගත්තාම හොඳම සුන්දරම ඇඟට සනීප දනවන හිතට හැමදේටම සුවය දනවන අපි දෙන්න වසන්තේ වායි කියලා හිතනවනේ ඉතින් ඒ වගේ තව තියෙනවා මේ ප්‍රේමවන්තය හිතනවා නවාතැන් පොළොඹයි ඔබගේ සිනහවයි මොකද හේතුව සමහරලාට හුඟක් ප්‍රේමවන්තය ප්‍රේමවන්තියකටමනේ සින්දු කියන්නේ ප්‍රේමවන්තයගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා මම ජීවිතේ විවිධ මේ ගමන තුළ මට හම්බෙලා තියෙන නවාතැන ඔබ හම්බෙලා ඔබගේ සිනහව තමයි මගේ නවාතැන බවට පත්වන්නේ අපි ඒ ගිය ගයමු ප්‍රේමවන්තයා කියනවා මගේ හදවත ස්නේහය ආදරය පිළිබඳ පිරිච්ච නගරයක් වාගේ රාගය කියන මාවතක්වත් පටුමගක්වත් මොකක්වත් මෙහි නැහැ. ඒතර ප්‍රේමවන්තය කියනවා ෂා එහෙමනම් මරුනේ මං ආසයි ඒ පැත්තේ වන්දනාව යන්න කියලා නේ. ඉතින් මේ ඒ ගියේ Thank you.
වහන්සේ වෙදි රන් මලක් වේද හද මල්වනේ ලෝක ඉතිහාසයේ පුරාම ගැහැණුන් සහ පිරිමින් අතර සම්බන්ධතා ඇති වෙලා තියෙනවා ප්‍රේම සම්බන්ධතා ඇති වෙලා තියෙනවා අපේ මාතෘකාව ගැහැණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමයෙන් මේ සම්බන්ධතා ඇති වෙලා තියෙනවා විවාහයෝ මොකක් හෝ ඒ සම්බන්ධතා දුර ගිහිල්ලා බොහොම ප්‍රමුදිතව ජීවිතේ ගලාගෙන හැබැයි සමහර ඒවා එහෙම වෙලත් නැහැ කඩා බිඳ වැටිච්ච කොච්චර ඇද්ද ලෝක ඉතිහාසයේ තියෙන විරහ ගී ටික බලන්ද මොනතරම් කඩා වැටිච්ච තියෙනවද කියලා ඒතර බිඳිලා තියෙනවා ඒ බිඳීම් වලදී වෙන්වීමේදී විරහයේදී ගැහණියකට මුහුණ දෙන්නේ කොහොමද පිරිමියායකට මුහුණ දෙන්නේ කොහොමද මේ පිළිබඳ නිදසුන් සපේන ගීතත් ඕනෑ තරම් තියෙනවා සමහරු වංගුවක ඇඟිලා ඉඳලා පිහියක් අරන් දමලා අරිනවනේ අතට පොලකට ඇනලා මරලා දාපුවොත් මේ ළමයි තරුණ ළමයි වෙන්වීම දරා ගන්න බැරිකම ඈ දැන් යශෝදරාව වෙන්වීම දරාගත්තට ලා දලු බෝපත් සෙමින් සැලෙනසේ ඇඬුවා කියලානේ ලියන්නේ සිද්ධාර්ථ අමුදුරු රහසේ අඬලා තියෙන්නේ ඉතින් ඒ යශෝදරාව වගේ නෙමෙයිනේ බිම පෙරලිලා අඬලා හැපිලා පපුවට ගිඩි ගිඩි ගාලා ගහගෙන ඇයි බාව දාලා ගියේ කියලා කෑ ගන්න. එහෙම කාන්තාවත් ඉන්නවනේ. ඈ දරා ගන්න බැරිකම. දැන් බලන්නකෝ අර දම්පාටින්ලා සඳ බැස යනවා කියන මියුරු ගීය. ඒ ගීයේ පදමාලාව, නාදමාලාව ගායනය විසින් තාම විශිෂ්ට ගීයන්නේ. රුසන් බුලසිංහල මහත්තයාට තමයි ඔක හිතිලා තියෙන. දම්පාටින් නැත්තම් කොහෙද මේ සඳ බැස යනවා දකින්නේ? අපි පොඩ්ඩක් මතක් කරමු මේ වෙන්වීම පිළිබඳ. ඒක දරාගත් හැටි. මේ පිළිබඳ ප්‍රකාශන අපූරු ප්‍රකාශනයක් තියෙනවා. ඒක පොඩ්ඩක් මතක් කරමුකෝ. හොඳයි. Thank you.
රැකල දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් රැකල දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් නෙළුම් පත කරඳි පිනි බිඳුවක් සේ ලමෙද තලා යන්නේ සඳ මුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ දැතට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මම් ගොළු වී ඉන්නෙමි මම් ගැහණු ප්‍රේමය සහ පිරිමි ප්‍රේමය ගැන කතා කළා විරහවෙන් මේ වැඩසටහන අවසන් කරනවාද කියලා කෙනෙකුට හිතෙනව නෑ නෑ එතනින් නවත්තන්නේ ජීවිතේ කියන්නේ හැම දෙයක්ම තියෙන එකක් තමයි හමුවීම වෙන්වීම විඳීම මේ හැම දෙයක්ම තියෙන එකක් හැබැයි මේ හැම දෙයක්ම තියෙනවයි කියලා තේරුම් ගන්න ඕනේ විශේෂයෙන් මේ තරුණ දරු අලුත් පරම්පරාවේ මේ හැම දෙයක්ම තියෙනවා වෙන්වීම විතරක්ම නෙමෙයි ජීවිත හමුවීම ඒක ප්‍රමුදිත බොහොම ධනාත්මක ගුණාත්මක පැත්තක් ජීවිතේ තියෙන හැම දෙයක්ම හැබැයි වෙන්වීම කියලා එකකුත් තියෙනවා එක නොදන්න තාක්කල් අපිට ඒවායේදී මුණ දෙන්න බැරි වෙන ඔය උදාහරණ ඕන තරම් තියෙනවා මේ අපි ඉවසීම දරා ගැනීම මේ වගේ දේවල් ගැන කතා කරා නේද අන්නන සින්දු අගට තියෙන ගොළු වී ඉන්නේ මම කියලා සමහර වෙලාවට කතා නොකර කල්පනා කරලා මිනිස්සු ප්‍රශ්න විසඳනවා නම් උගාක් වෙලාවට මේ ඔය ආරම්භ කරපු ප්‍රේමය පවත්වාගෙන යන්නට හැකි වෙනවා මොකද හේතුව නිරන්තර අතීතාවර්ජණයට ගිහිල්ලා අපි කොහොමද එකතු වුනේ අපි මොනවද අපේ එදා තිබුණු බලාපොරොත්තු अपे एकिनेकागे तिबुनु मे हंगीम अभी कोय्याकारद अनागते गुडनगण सलसुम करे एवा हेम अनवद दैन कील कल्पना करगण गियोत टिकाक निःशब्द गोलुवत् अर गोलुवेक्वागे इन्नो कील कियन समल्लाट समल्लाट एहेम इन्नोट केंदि यनवा अनित एकेनाट एवनाट एहेम इन्नकोट केनेक इवसीम सह दरा गनीम एकेन पेन्ने अन्न ए निसा मन हितनवा मेकेदि इताम वेदगत् කාරණ දෙකක් විදියට අපි ඒකත් සඳහන් කරන්න ඕනේ කියලා. ලෝක ඉතිහාසයේ පුරාම හමුවීම් සිද්ධ වෙලා තියෙනවා වෙන්වීම් සිද්ධ වෙලා තියෙනවා. එහෙම හමු වෙච්ච වෙන් වෙච්ච චරිත ලෝක ඉතිහාසයට එකතු වෙලා තියෙනවා සාහිත්‍යගත වෙලා තියෙනවා. දැන් රෝමියෝ ජුලියට් දෙන්නෙක්. සමහර කතා බොහොම සතුටුදායකයි. සමහර කතා සතුටුදායක නෑ දුකකින් කෙලවර වෙලා තියෙන්නේ. දැන් අපේ සාහිත්‍යෙත් කොයි තරම් එහෙම චරිත තියෙනවද දැන් වැඩි ඈතක යන්න ඕන ධම්මි සුගත් බලන්න ගොළු හදවතේ කරුණාසේන ජයලත් මැවූ චරිත දෙක අදත් ජීවත් වෙන પરම්පරා ගානාවක් ආදරය කරන ආදරය පිළිවන් සංකේතවත් චරිත දෙකක් අපි ඒ දෙන්න මතක් කරලා දොරමඩලාව අවසන් කරමු මං ස්තුතිවන්ත වෙනවා ආචාර්ය ජයන්ත වත්තවිදාන සූරීන්ට එතුමා විවෘත විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක් ඒ වගේම ජාතික විද්‍යා පදනමේ විද්‍යා ප්‍රචලිත කිරීම පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ සභාපතිතුමා ඔබතුමාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවිද්‍යාංශයේ සායනික මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියංජලිද සොයි සමහත්මියට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමාජ වැඩ පිළිබඳ කතික ආචාර්ය තිලක්සි පත්මසිරි මහත්මියට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශාරද සුදත් සමරසිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශිල්පිනී පබසරා මුදලිගේ ඔබටත් අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ශිල්පී මහේෂ් දිසානායක ඔබ සියලු දෙනාට අපේ ගෞරව ස්තුති පුද කරමින් අර සදාකාලික ප්‍රේමාන්තයන් පිළිබඳව සිහිපත් කරලා අපි කතා බහ මාර් කරමු. ඔව් සුගත් දම්මි කියනකොට මම කල්පනා කරා ඔක සුගත් නැතුව සුදත් වුණා නම් කොච්චර හොඳද හිතේ ඇති Thank you.
किया नुहुरु नुपुरुदु रहस पिली बंद मीर आदर यई किया पौरु बंदगिन सितक वैजमुन रसवती ने कोई गिया रसवती बर पह बर सुबह बर दिवि मगर